අද අපි යන්නේ සුවිශේෂී පුද්ගලයෙක් හම්බෙන්න. සැබෑ දේශප්‍රේමියෙක්. 21 වෙනිදා සිදුවුණු ප්‍රහාරය ඔබට මතක නම් අප්‍රේල් 21 ප්‍රහාරය. ඒ පිටපස කතා බොහොමයක් තිබුණා. ඔබට සමහර විට මේ කාරණාව අමතක වෙලා තියෙනටත් පුළුවන්. ඊට පස්සේ දෙවැනි ප්‍රහාරයක් ගැන අපිට දැනගන්නට ලැබුණා. ඒ ප්‍රහාරය වැළක්වුවේ කවුද කියන කාරණාවත් අපිට අහන්න දකින්න පුළුවන් වුණා. අද මේ යන්නේ ඒ පුද්ගලයා හොයාගෙන. අපි යමු. අපි මේ ඇවිල්ලා ඉන්නේ අපි කතා කරේ දේශප්‍රේමියාගේ නිවසට. මේ රථය ඔබට මතක ඇති. දෙවැනි ප්‍රහාරයේ සැලසුම් කරද්දී ඔවුන් මීගමු ඉඳලා මේ ඊට අවශ්‍ය බඩු බාහිරාදිය ප්‍රවාහනය කරේ මේ ලොරි රථය. අපි ඔහුත් සමග තමයි මේ සියලු කාරණා කතා කරන්නේ. අපි යමු ඔහුත් එක්ක කතා කරන්නට. මගේ අතේ තියෙන්නේ 2019 ජූනි මාස 16 වෙනිදා ලංකාදීප පුවත්පත. එහි ලිපියක් පළ වෙනවා. මරාගෙන මැරෙන 11ක් ප්‍රහාරයට සූදානම් ඉඳලා. ඒ වගේම තියෙනවා බෝම්බ කල්ලියේ දෙවැනි ප්‍රහාරය වැළැක්වූ දේශප්‍රේමියාගේ ඔත්තුව. අපි මේ කාරණා කතා කරන්න උත්සාහ කරන්නේ අපිට සමහර කාරණා ඉතා ඉක්මනින් අමතක වෙනවා කියලා සමාජයේ මතයක් තියෙනවා. ඒ කාරණාව කොතෙක් දුරට ඇත්තද නැත්තද කියන එක ඔබ තීරණය කරන්න. කවුද මේ දේශප්‍රේමියා? මොකද්ද මේ දුන්නොත්තුව? ඔබට මතක නම් 21 වෙනිදා සිදුණු අප්‍රේල් 21 වෙනිදා සිදුණු මේ ප්‍රහාරය සමාජයේ බොහෝ තැන්වලට බොහෝ දෙනෙකුට මේ කාරණාව අමතක වෙගෙන යනවා. මේ පිටපස කතා බොහොමයක් තියෙනවා. අද අපි ඒ ගැන කතා කරන්න හිතුවේ මේ පුද්ගලයා සුවිශේෂී පුද්ගලයෙක් නිසා වෙන. අද අපි ඇවිල්ලා ඉන්නේ ඒ දේශප්‍රේමියා හොයාගෙන. ඔහු නමින් විතානගේ සාන්තලාල. අයිබෝ කියලා පිළිගන්න ඔබතුමාව. අපිට කතා කරන්න කාරණා බොහෝමයක් තියෙනවා. මේ තිරේ පිටපස කතාව එළියට එන්නේ හරිම අඩුවෙන්. අපි දැක්කා වර්තමානයේ මාධ්‍ය නාලිකාවල ප්‍රවෘත්ති විකාශයන්වල පවා ඒ වගේම පුවත්පත්වල මේ කරුණු වාර්තා කරලා තිබුණා. හැබැයි මේ කරුණු එකින් එක පිළිවෙලට වාර්තා වුණේ නැහැ. ඒ අදාළ තැන්වලින් අරගෙන තමයි අපි දැක්කේ. අපිට මේ සියලු කාරණා දැනගන්නට අවශ්‍යයි. හැබැයි ඊට කලින් අපි කියමු කවුද මේ සාන්තලාල් කියන්නේ කියලා. මම විතානගේ සාන්තලාල්. මගේ උපන් මගේ නිට්ටඹුවේ මගේ ගම මගේ නිට්ටඹුවේ යටියන. මම 1975 උපන්නේ. මගේ දෙමාපිය තමයි විතානගේ ඇඩ්මින් සිංහල ඉලම්පෙරම කොළිතුවක්කුගේ හේමවතිය. මගේ තාත්තා මේ ගමේ හිටපු හොඳ සමාජ සේවකයෙක්. එයා දැන් මිය ගිහිල්ලා. එයා නයිලෝන් කඹ නැව් කඹ ගෙනල්ලා ඒවා දෙහලා පොඩි කඹ ජාතියක් තමයි ඇමරියව මම ආදා ඒවා වෙනද පොලට රැකියාව තමයි තාත්තා කළේ. ඉතින් මම පවුලේ 5 වෙනියා. ඉතින් මම මේ මූලික අධ්‍යාපනය ලැබුවේ යටියන කනිෂ්ඨ විද්‍යාලය. එතනින් ශිෂ්‍යත්වය දක්වා අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ මම නිට්ටඹුව සංගබෝධි මධ්‍ය මහාවිද්‍යාලයට යනවා. ඒක තමයි මගේ අධ්‍යාපනය මහගෙදර වෙන්නේ. එතන මම අපත උසස් පෙළ දක්වා ඉගෙන ගන්නවා. අපත උසස් පෙළ විභාගය මම ඉහළින් සමත් වෙනවා. මම මගේ එකම තීරණේ තිබුණේ අපත උසස් පෙළ විභාගය ලියලා අවුරුදු කැම්පස් ගිහලා අවුරුදු 24 වෙනකොට accountant කෙනෙක් වෙන්න රටේ. හොඳ accountant කෙනෙක්ලා රටේ සේවයක් කළා. මගේ පවුලටත් සේවයක් වෙලා අම්ම අතර සැරගෙන එහෙම ඉඳලා මගේ තීරණේ තිබුණේ. පුළුවන් වුණාද ඒ සීනේ හැබැයි කරගන්න? සීනේ බිඳ වැටුණා මගේ. මොකද මගේ මේ මම වාණිජ විද්‍යා ආධාරම විෂය ආධාරම තමයි හැදෑරුවේ. මම ටියුෂන් අධ්‍යාපනය ලැබුණේ බන්දුල ගුණවර්ධන මැතිතුමාගෙන් මේ නුගේගොඩ සසෙක්ස් ආයතනයේ. ඉතින් මේ 1994 තමයි මම උසස් පෙළ ලිව්වේ. ඉතින් මේ මගේ සිහිනේ බිඳ වැටුණා කිව්වේ මට බලාපොරොත්තු මට ලකුණු කීපයක් මදි වෙනවා සරසවියන්න. ඉතින් මට එතකොට මගේ සිහින අරමුණු සියල්ලම ගලක හැප්පිච්ච වීදුරු පාත්‍රයක් සුණු සුණලා ගියා වගේ තමයි මගේ ඒ සිහින බලාපොරොත්තු අරමුණු සියල්ලම විසිරලා යනවා. කර කියාගෙන දැන් නැතුව යනවා මට. මම මොකද දැන් කරන්නේ කියලා කල්පනා කරනවා. දෙවනි පාරක් ලියන්න හිතෙන්නෙම නෑ මට. මම ඉස්කෝලේත් ඒ තරම් ෂුවර් කරන් හිටියේ. මම පන්තියේ පළවෙනියා. මම ආර්ථික විද්‍යාව විෂය ධාරයන් වලට මේ මුළු ඉස්කෝලෙම මට මේ තෑගි සම්මාන ලැබිලා තියෙනවා. ඉතින් එහෙම හිටපු මට මෙහෙම මොකද වුනේ කියලා හිතාගන්න බැරුව ගියා.
ඊට පස්සේ මගේ තාත්තගෙන් තව අධ්‍යාපනයේට සල්ලි බාගිලන්න බෑ. මොකද එයා වයසයි. ඉතින් පවුලේ අනිත් අය නඩත්තු කරන්න ඕනේ. ඉතින් මම කරපු වැඩේ තාත්තගේ ව්‍යාපාරයට උදව් දෙන්න පටන් ගත්තා. ඒක කරගෙන මම හිතුවා මට එකෙන් හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් වෙයි කියලා. මේම හිතාගෙන ගියාට තාත්තා මට එහෙම ලොකු මුදලක් දුන්නේත් නැහැ. පොඩි බඩු පොඩ්ඩක් තමයි දුන්නේ මේක කරගෙන යන්න කියලා. ඉතින් මේ ඒ අමුද්‍රව්‍ය ගන්න තැන් වලටත් මම තාත්තා අඳුනලා දුන්න මාව. ගියාට ඒගොල්ලෝ මාව මේ නිකන් අර මාව නිකන් රවට්ටලා වගේ බඩු දෙන ගතියක් මට තේරෙනවා. ඒ දවස මට කෙනෙකුගේ හිතරි දෙන්න මට කතා කරන්න හිතෙන්නේ නැහැ. ඒගොල්ලෝ අර හිතනවට වැඩිය මම අර කේවල් කරලා බඩු ගන්න නැතුව මම ඒගොල්ලෝ දෙන දේ අරන් එනවා. එහෙම ගතියක් තිබිලා අන්තිමට මම අමාරු වැටුණා. අමාරු වැටලා ඊට පස්සේ මේ චන්ද්‍රිකා බණ්ඩාරනායකතුමාගේ ජනාධිපතිනිය ජනාධිපති වුණාට පස්සේ අපේ ගමේ දැම්ම ඇඟලුම් කර්මාන්තපුරයක්. ඒ කර්මාන්තපුරේ එක කර්මාන්තශාලාවක් තියෙනවා. මගේ අපි අඹරණ කඹවලට අදාළ නයිලොන් බෙල්ට් වර්ගයක් පටි වර්ගයක් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක්. ඒකේ මේ ගුවන් යාන ආරක්ෂිත දැල් වර්ගයක් තමයි නිෂ්පාදනය කරන්නේ. ඒකෙන් මම බඩු ගණ්ඩ ගත්තා. ඒ බෙල්ට් වර්ග. ඒක මම දිවෙන පුරාම හුරු කළා. හුරු කළා එහෙම යනකොට ඊට පස්සේ ලොකු ලොකු සල්ලි ඕනේ වුණා ඒකට. කොහොම කුමාරි මම අසාර්ථක වෙන්නේ ගියේ බිස්නස් එක. ඒක ව්‍යාපාරයේ හොඳට මම හදාගත්තට වෙළඳපොළ හදාගත්තට මම ණයතුරුස් වෙන්න ගත්තා. වැරදි දේවල් වලට මම සල්ලි යට කළා නෑ. ව්‍යාපාරේ ගොඩ ගන්නවා කියන චේතනාවෙන්ම තමයි මම එහෙම කරලා තියෙන්නේ. එහෙම කරමින් ගියාට ඒක අසාර්ථක වෙන්න මම දිගින් දිගටම ගත්තා. ඊට පස්සේ මම විවාහ වෙනවා මගේ ගමේම එක්කෙනෙක් එක්කලා. මේ වෙලාවේ අපිට දැන් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. පුතාලා 3 දෙනෙක්. ලොකු පුතාට අවුරුදු 15යි, දෙවෙනි එකට අවුරුදු 9යි, පොඩි එකට දැන් අවුරුද්දයි මාස 2යි. ඔහොම වෙලා ඊට පස්සේ මේ ව්‍යාපාරේ අසාර්ථක මේ කියන්නේ ව්‍යාපාරේ අසාර්ථක වුණත් මම අදිෂ්ඨානය කරගන්නවා. මම නැගිටිනවා කවදා හරි. මම ලංකාවේ අංක එකේ පුද්ගලයෙක් බවට පත් වෙනවා. මම අවුරුදු 7යි මට ජනමත විචාරණයේ දැන 82 තියෙනකොට එදා ඉඳන් මගේ දේශපාලනය කියන එක මගේ ඇඟට ආවා. අර ලාම්පු කලගෙඩි කොළ එකතු කරන්න ගත්තා. ප්‍රවෘත්ති බලනවා පත්‍ර බලනවා පොඩි කාලේ ඉඳන්ම දේශපාලනේ ලොකු අය කතා කරනකොට ඇහුම් කන්දි දිනනවා. එහෙම කළා ඒක දේශපාලනේ නිකන් අර ලේවලට කාවැදෙනවා වගේ දෙයක් සිද්ධ වුණා. මම දේශපාලනේ ඒ තරමටම මට ඉස්කෝල යන කාලේ ඉඳන්ම ඇඟේ තිබුණා. ඉතින්ලා ඊට පස්සේ ඉතින් මේ ඔහම කර්මෙන් යනකොට මේ අසාර්ථ මට හිතෙනවා දැන් මම මේ ව්‍යාපාරණේ අසාර්ථක වෙලා තියෙනවා මම මේ පැත්තට යමු කරන්න දෝ කියලා මට එමෙකක් හිතෙනවා. ඊට මම මේ 2017 දී මම දැන් අවුරුදු 5කට කලින් මගේ ගෙදර බිත්තියේ ගහපු පොඩි කොළ කැල්ලක් තියෙනවා මගේ අරමුණු කියලා හැම. ඒ සියල්ලම ඔයාලට දැක ගන්න පුළුවන්. මම කවදාවත් වැටෙන්නේ නැහැ කොච්චර මම නිින්දා පහත ලබනවා ණයතුරුසින්දා. ඒකට මම වැටෙන්නේ නැහැ කවදා හරි නැගිටිනවා. ඔබතුමාට පුළුවන් ද ඒ අරමුණු කීපයක් මතක් කරන්න? මතකයේ තියෙනවා. ඔයගෙ තියෙන අංක තාත්තගේ ව්‍යාපාරයේ අංක 1 ව්‍යාපාරයක් බවට ලංකාවේ පත් කරනවා. දරුවන්ට හොඳට උගන්නලා හොඳ පුරවැසියෙකු බවට දරුවපත් කරනවා. හොඳ ගෙයක් දොරක් හදාගෙන හොඳ වාහනයක් කරගෙන දරුවන්ට බිරිඳට ඉඳ සලස්සනවා. මම ව්‍යාපාරිකයෙක් වශයෙන් ලංකාවේ හොඳ තැනකට ආවොත් අහිංසක දුප්පත් මිනිසුන්ගේ ජීවිත ගොඩ ගන්න මම හොඳ වැඩපිළිවෙලක් හදනවා කියලා සිහිනවල තියෙනවා. මේ ඒකම තව තියෙනවා විදේශ සංචාරයකට යනවා දරුපවුලත් එක්කලා කියලා. තව තියෙනවා අන්තිමට මට පුළුවන්කම ලැබුණොත් මම දේශපාලනයට ගිහිල්ලා මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත් වෙනවා. ඔක තමයි අන්තිම බලාපොරොත්තු. හරි, මේ ඔබතුමාගේ මේ අදිෂ්ඨානය හරි අපූර්වයි. සහ මේ රට ගැන තියෙන ආදරය ඒක ඇතුලේ තියෙනවා. සහ ඔබතුමා සාර්ථක කෙනෙක් වෙනවා කියන පොඩික්ක මට හිතෙනවා මේ දේව හාස්කම සිද්ධ වුනේ. ඒ දේව හාස්කමත් එක්කලා මාව ඒ ගමනටද මේ තල්ලු කරන්න කියලා රට බේරගෙන. ඔබ කොහොමද මේ දේව හාස්කමක් කියලා කියන්නේ? මොකක්ද දේව හාස්කම? ඔබට මේ ඉදිරියේදී මම කතා කරනකොට පැහැදිලි වෙයි මේ ගමන මේ පටන් ගන්න කොහොමද මගේ ජීවිත කතාව සියල්ලම දේව හාස්කමක් කියලා මට පේනවා. මම දෙවියන්ට හැමදාම කතා කරනවා. පාන්දර 4:00 නැගිටිනවා. මේ නිදියනකට දෙවියන් සියලු දෙවියන්ට මම කියනවා අපි ජයසිංහ අවබෝධින් වහන්සේට මාසයකට සැරයක් කරනවා දේවස බුදුන් වඳිනවා ඒ සියලු ආගම් වලට ගරු කරනවා එහෙම තමයි ජීවත් වෙන්නේ මම නිින්දා පාත කොච්චර ලැබුවත් මම හැමදාම පුවත්පත් කියවනවා ප්‍රවෘත්ති බලනවා ගෙදර කණ්ඩ නැතත් රටතොට ගැන හිතනවා මම කවදා හරි රටේ ජනාධිපති වෙනවා කවදා හරි ඇමති කෙනෙක් වෙනවා මට කණ්ඩ නැතත් මම ඒව තමයි හිතන්නේ මේ දුප්පත් මිනිස්සු දුක් විඳින එක ගැන මතක් වෙනවා ගොවියන්ට ගොවියන්ව රජ කෙරුවොත් තමයි මේ රට ගොඩ එන්න පුළුවන් දුප්පත් මිනිස්සු මධ්‍යම පාන්තිකයට බඩ පත් කරන්න පුළුවන් වැඩපිළිවෙල මයගාව තියෙනවා ගොවියෝ රජ මේට බීජ ටික නිකන් දීලා පොහොර ටික නිකන් දීලා ගොවියෝ නගා සිටවන්න බෑ ගොවියන්ට 3:00 පස් දවසම වතුර ලැබෙන වැඩපිළිවෙල හදන්න ඕනේ එක වතුර බිඳක්වත් මට මම කවදා හරි ජනාධිපති වුණොත් මම එක වතුර බිඳක්වත් මම මූදර යන්න දෙන්නේ නැහැ සියලුම දේවා මම උඩින් අහසෙන් හරි මම පොම්ප කරලා ගොවියන්ව මම මේ රජ කරනවා ගොවියෝ ගාවට දැන් ගොවියෝ එනවා බස්නාහිර පළාතට එනවා කුලී වැඩ කරන්න. බස්නාහිර පළාත ගත්තේ ගොවියෝ ගාවට යන්න පුළුවන් වැඩ පිළිලා මට හදන්න පුළුවන් කියන එක මට තියෙනවා. එතුමා මේ හීන ගොඩක් තියාගෙන ඉන්න කෙනෙක් සහ දැඩි අදිෂ්ඨානයකින් තමයි මේ ගමන යන්නේ. අපි මේ කතා කරන්න යන්නේ ඒ සියලු කාරණාවන් ගැන තමයි.
සහ එතුමාන්ගේ මේ හෙළිදරව්ව. එහෙමත් නැත්නම් මේ එතුමන් 21 ප්‍රහාරයෙන් පස්සේ රටට වෙන්න ගිය ලොකු අනතුර, දෙවන්ත අනතුර, දෙවනි ප්‍රහාරය වළක්වා ගන්නට එතුමන් මේ දුන්න ඔත්තුව ඔස්සේ තමයි ආරක්ෂක අංශ ක්‍රියාත්මක වෙන්නේ. ඒ තුලින් තමයි අපේ රට ඒ වියසනෙන් බේර මේ මුදා ගැනෙන්නේ. ඉතින් ඒ ගැන තමයි අපි මේ කතා කරමින් ඉන්නේ. අපි දිගින් දිගටම කතා කරමු එතුමන් සමග. එතකොට සාන්තලාල් මහත්මයා, දැන් ඒ කතාවත් එක්ක ඔබතුමා කොහොමද මේ දැන් මේ කතාවේදී අපි එන තැන තමයි ඔබතුමාගේ රැකියාව වෙනත් තැනකට යනවා. මේ කුලී රත සපේන ආයතනයට ඔබතුමා එකතු වෙනවා. කොහොමද ඒ ඇයි ඒ පරිවර්තනය කොහොමද වෙන්නේ? මම දැන් අර ව්‍යාපාරික අසාර්ථකම වෙනවානේ. අසාර්ථක වෙමීම යනවා. මට නොයෙක් ප්‍රශ්න එනවා. ඉතින් මම ඊට පස්සේ මම මේ දරුවන්ගේ විහේදම් කරගන්න විදියකුත් නැති නිසා, මේ අධ්‍යාපන කටයුතු වල විදං ගන්නත් නැති නිසා ඒ මූලික රාජකාරී ටිකවත් කරගන්නම් කියලා තමයි පත්තරේ බලලා කුලී රත ආයතනයකට සම්බන්ධ වෙන්නේ. එහෙනම් තමයි CTS කියන ආයතනයේ මට සම්බන්ධ වෙන්නේ. ඒක බෙල්ලන්විල ප්‍රධාන එක. ඒ යක්කල සාකාවක් තියෙන නිසා මට ළඟයි. ඊටම ඉඳන් ගෙදර ඉඳන් හයර් එකකවත් යන්න පුළුවන් කියලා තමයි පුළුවන් නිසා තමයි ඒකට සම්බන්ධ වෙන්නේ. ওই විදිහට තමයි මම කුලී රත සේවා ආයතනයේ සම්බන්ධ වෙන්නේ. අතුම මම කුලී රත සේවා ආයතන වල ගියේ කෙනෙක් නෙවෙයි. මේ මාර්තු ගිය මේ 2019 මාර්තු මාසේ තමයි මම ඒකට සම්බන්ධ වෙන්නේ. එතකොට මේ තීක්ෂණාත්මක ගමන යන්න ඔබට කොහොමද යමුතු මෙන්නේ? කොහොමද ආයතන හරහාද සම්බන්ධ වෙන්නේ? නැත්නම් ඔබතුමාගේ හිතුවතේ කරන්නේ? අපේ 9 වෙනිදා. අපේ 9 වෙනිදා මම උදේ ඉඳන් අඬ හිටියා. දරුවන්ට ඇඳුමක්වත් අරන් දෙන්න නැහැ. ගෙදර කාමේ වේදමට සල්ලිත් නැහැ. දෙවියන්ට කිය කියා හිටි අනේ දෙවියනේ ගේ පිටිපස්සේ මගේ වැඩපළ ඇතුලේ මම දෙවියන්ට කිය කියා අනේ දෙවියනේ මට බලන්න ඕනේ. මම රටේ කීර්තිමත් පුද්ගලෙක් කරන්න ඕනේ. හැමදාම මම කියන දේ තමයි ඒක දෙවියන්ට. මට නැතිවගේ කීර්තිය ලබා දෙන්න, මට නිවැරදි ප්‍රඥාව ලබා දෙන්න, නිවැරදි ඥානය ලබා දෙන්න මම රටේ මේ වැදගත් පුරවැසියෙක් කන්න අංක එකේ පුද්ගලෙක් කන්න ඔය හැමදාම කියන දේවල් දෙවියන්ට ඉල්ලන දේවල්. එදත් එහෙමම කිව්වා. කීගෙන ඉන්නකොට දවල් මං රුපියල් 1000ක් හංගගෙන හිටියා හයර් එකක් આવුත් යන්න කියලා තෙල් ගහගන්න. ඒකෙන් දරුවන්ට දවල්ට කෑම ගෙන දෙන්න සිද්ධ වුණා. එතකොට කෝල් එකක් එනවා මට කිරිබත් ගොඩ ලක්සල ආයතනෙට යන්න එතනින් බඩුවාවක් අරන් යන්න තියනවා කියලා මේ පිටකොටුවට. ඒක දාලා එනකොට ඒ පිටකොටුවේ ඉන්නේදී ආයේ එමතුමක් කියනවා ඔයාලට හයර් එකක් තියෙනවා මීගමෙන් අම්පාර රුපියල් 24000ක් හයර් එකක කිව්වා. රුපියල් 80 ගන්න කිලෝමීටරයකට කිලෝමීටර 300යි කිව්වා. යන එක්කෙනාගේ නම්බරේ දුන්න කුලිය ආයතනයේ. එළියා ගන්නකෝ. ඒක ලියාගෙන මම ටික වෙලක් ගිහලා යාර කෝල් එකක් අරගෙන ආවා. මොනවද මහත්තයා ගෙනියන්න තියෙන කෙනා. ඒක රුපියල් පොහොර මිටි වගේක් එහෙම කිව්වා. මේ රෑ 10ට තමයි එන්න කිව්වේ. මීගමේ කටුවා පිටිය පල්ලිය පාර එන්න කිව්වා. මම කිව්වා මහත්තයා මම කටුවා පිටියක් නම් අහලා නැහැ. මම මීගමෝට නම් එන්න දන්නවයි. නවලෝක හොස්පිටල් එක ගාවින් කටුවා පිටිය පල්ලිය පාර තියෙන්නේ කිව්වා. මම හිතුවා ඉතින් මුස්ලිම් පල්ලියක් වෙන්න ඇති කියලා. දැන් කතා කරනකොට තේරුණා මුස්ලිම් හරි දෙමළ හරි කියලා. සිංහලනේ මේකට තේරුණා. කටුව පිටිය පල්ලියක් කියනකොට මුස්ලිම් පල්ලියක් වෙන්න ඇති කියලා මට හිතුනේ. ඊට පස්සේ කිව්වා ඒ පාර පොඩ හොයාගන්න අමාරුයි ඇතුළට යන්න ඕනේ. ඔයා මං කිව්වා පොදු දෙයක් නේ නවලක හොස්පිටල් එක කියන්න. ඒක නම් හොයාගන්න පුළුවන්. ඒක මං හොයාගෙන එන්නම් කිව්වා. එහෙම තමයි එන්න මං ලැහැත්ති උනේ. යන්න ලැහැත්ති උනේ. කොහොම හරි අර හයර කිව්වනකොට මේ රෑ වුණා. එතනින් කිරිබත් ගොඩ හයරකින් සල්ලි හම්බුනෙත් නැහැ. අතේ සතයක්වත් ඇත්තෙත් නැහැ. ෆෝන් එකත් ඔෆ් වෙන්නවා. තෙල් මීගමුටි තරක් යනවා වගේ ඇති වුණා වගේ තේරුණා. ඊට පස්සේ මෙතනින් දැම්මා මීගම් පාරට වැටෙන්න කියලා වැටෙන්නේ නැහැ පාරට. පැය කාලක් විතර රස්තියා දෙනවා. එච්චර පාර දන්න මම මූණ හිටන් පිය දානයි මේ මට මෙහෙම වෙන්නේ කියලා. මේක මේ දෙවියෝ තමයි මේ කරන්න කියලා මට තේරෙනවා. ඒ කියන්නේ ඔබතුමා මොකක් හරි මේ එහෙම ව්‍යාකූල වෙලා හිටියද? නෑ මම හිතනයි මට මේ හයර් එක දැන් නැතුව යන්න යනවා. මොකද්ද මේ කරන්නේ කියලා මට දැන් හිතාගන්න. ඒක තමයි මේ ඔළුවේ වැඩ කරන්නේ. පස්සේ තමයි මට තේරුනේ මේ දෙවියෝ තමයි මම මේ සියල්ල පාලනය කරලා තියෙන්නේ කියලා මට දැන් පස්සේ තේරෙන්නේ මේ සිද්ධිය අවසානයේ. ඊට පස්සේ මම දැන් මීගම් පාට කොහමද ගිහිල්ලා එයාට කෝල් එක කරා. මම මීගමෙන් ගියා මීගමෝට ගිහිල්ලා මෙයා මට කියනවා ඊට පස්සේ අර එක්කෙනෙක් එනවා කියන්නේ මීගමේ කටුව පිටිපල්ලි ගාවට. මොකද්ද මේ හොස්පිටල් එක ගාවට මම පාර අහගෙන යනවා හොස්පිටල් එක අහගෙන ත්‍රිවිලර් එකකින් ස්ටෑන්ඩ් එකකින් අහගෙන ගියාම එක්කෙනෙක් කැවලේට ස්කූටි බයික් එකක හෙල්මට් එකක් අතේ ෆෝන් එකක් කණේ තියාගෙන කෝල් කරමින් හිටියා. මම එයා ළඟට ගියා බැහැලා. එයා ඔයාද කියලා එන්න කියලා එයා අර කටුව පිටිපල්ලි පාර ගියා. මම එයා පස්සෙන් ගියා. ගිහිල්ලා මහා විශාල ගෙදරකට ගියා. ගිහිල්ලා අඹ ගහක් තියෙන තුම්මාහන්දියක තට්ටු දෙකේ ගියා. උඩ තට්ටුව කරවලයි නයිට් නිමලා යට තට්ටු බඩු ගොඩාක් සාලේ මැද අසුරලා තියෙන මම දැක්කා. මම සමාවෙන්න මහත්තයා පරක් වුණාට කිව්වා. නෑ හුලන්නේ නෑ කිව්වා. 5-6 දිනක් හිටියා. වයසක කෙට්ටුවෙක් කෙනෙකුත් හිටියා. මේ දික්කාලිසන් ඇඳලා සමහර අය ටී-ෂර්ට් ඇඳලා සමහර අය ෂර්ට් එකක් නැතුව හිටියා. ඊට පස්සේ මට රට ඉදි කණ්ඩ ගෙනත් දෙන පාර්සලයක්. මේ රට ඉදි පාර්සලේ මේ මම ඒක කණ්ඩ හදනකොට උදේ නම් වතුර විතරක් බිලා ඉන්නේ. බඩ කිනි වන්දර මම මේ කන්නම් කියනකොට ඒගොල්ලෝ රට ඉදි ගෙනත් දෙනවා. ඕක ගෙදර ගෙනියන්න වෙන ඒවා මම ගෙනත් දෙන්නම් කණ්ඩ කියලා. ඒවත් කාලා මේ දවසේ මට නිදාගන්න කියනවා දුර යන්න හින්දා ඔයා උදේ ඉඳන් මහන්සි වෙලා ඉන්නේ. මම කියනවා නෑ මට නිදිමත නෑ කියලා. මම හොඳට වැඩ කරලා පුරුදුයි කියලා මමත් පටවන්න පටන් ගන්නවා බඩු. සාලේ මැද තිබුණ බඩු ටික ගෙනියන බඩු, වොෂින් මැෂින්, ෆ්‍රිජ්, ගෑස් සිලින්ඩර්,
සුදු පාට බූලි ගොඩාත් තිබුණා, කළු පාට බූලි තිබුණා, ප්ලාස්ටික් බඩු තිබුණා, ජෙනරේටර් එකක් තිබුණා, තව ගොඩක් බඩු જાති තිබුණා, එළියේ සුදු බඩි වෑන් එකක් තිබුණා, ෆ්‍රිජ් පොම් පෙට්ටිය වගේ තිබුණා එළියේ. ඊට පස්සේ මම ෆෝන් එක චාර්ජ් කරන්න ඕනේ කියලා ඒගොල්ලන්ට දුන්නා. ඊට පස්සේ මම ෆෝන් එක චාර්ජ් කරන එක බලන්න ගියා චාර්ජ් වෙනවද කියලා. එනකොට කාමරය ඇතුලේ පැදුරු දාලා මහතෙක් කෙනෙකුගේ කෙට්ටුවෙක් කෙනෙකුගේ සරන් ඇඳගෙන මුමුණනවා වගේ කතා කරනවා වගේ එකපාරට දැක්කා. මාව දැකලා එකපාරට දිගස්සිලා වගේ hina වෙලා මමත් hina වුණා. ඔවුන්ගේ ස්වභාවයන් මොන වගේද කියන්නේ? මහතෙක් කෙනෙකුගේ කෙට්ටුවෙක් කෙනෙකුගේ. ඒ කියන්නේ ඔබට දැන් ජාතීන් වශයෙන් හරි සරන් ඇඳලා හිටියෙත් මේ පැහැදිලි අඳුරගන්න පුළුවන් මොනවා ඒ කියන්නේ? එහෙම මට එච්චර මේ පැහැදිලි සාක්ෂි තියෙනවා. පළවෙනි සැරේම තේරුණානේ මේ මුස්ලිම් කට්ටියක් කියලා. මට එහෙම විශේෂයෙන් බලන්න උවමනාවක් තිබුණේ නැහැ. මොකද මේ මම මේගොල්ලන්ට ගරු කරලා එළියට එනවා මිසක් නිකන් වැදගත් පුද්ගලයෙක් කියලා මම හිතුවා. මහ විශාල ගෙයක් නේ. අපි ගත කරන ජීවිතේ කියලා ඒගොල්ලෝ හිටපු මහ විශාල ගෙයත් එක්කලා මම බොහොම වැදගත් පුද්ගලයෙක් කියලා මම හිතුවේ. ඉතින් එහෙම කළාද මම එළියට ආලා මමත් බඩු පටවනවා. බඩු පටවනකොට ඉස්සෙල්ලාම මේගොල්ලෝ අර බූලි පටවන්නේ. එක්කෙනෙක් ලොරියට නැග්ගා. මම එයා මොනවද කියලා. එතකොට කිව්වා සල්පියුරික් අම්ලයි කියලා. ගිනි වතුර කියන්නේ මේකයි කිව්වා. රත්තරන් බඩුණු කරන්නයි ගන්න එහෙ වැඩපලක් දාන්න යන්නේ කිව්වා. කොහෙද කියලා ඇහුවේ නැහැ. කුලී රත ආයතනයෙන් මට අම්පාර කියලා කියපු නිසා. දැන් ඒ බූලි හරි බරයි. මමත් පටවනවා, ඒගොල්ලොත් පටවනවා. අර සියලුම බඩු බොහොම ඉක්මනින් පැටවුවා මේ වගේ. පටවලා අන්තිමට යකඩ ඇඳක් උස්සගෙන එනවා. දැන් පටු පටවන්නත් බෑ වෙන. අර එදී දිවිච්ච රිජිපොම් පෙට්ටිය කීපයකට දැම්මා. මොන වගේ බඩුද එතන මේ ලොරියට පටවන්නේ? දැන් අර බූලි පැටවුවා, ප්ලාස්ටික් මොනවාද ආවරණය කරපු කාඩ්බෝඩ් පෙට්ටි පැටවුවා ගොඩක්. ලොකු වොෂින් මැෂින්, ගෑස් සිලින්ඩර්, ජෙනරේටර්, ප්ලාස්ටික් බේසන්, ප්ලාස්ටික් පුටු ගොඩාක් පැටවුවා. මේ වලල ලොරිය පිරෙන්නම පැටවුවා. අන්තිමට එක්කෙනෙක් යකඩ ඇඳක් උස්සගෙන කකුල් මිටි එක. මම ඔය මොකද්ද මහත්තයා ඔය වැඩේ කරන්නේ? ඕක මුලට නෙදාන්න දුන්නා. ඕකට නේ අරව දාන්න දුන්නා. අපරාධනේ අර වොෂින් මැෂින් පිට සුවල් වෙනානේ අලු ඕගොල්ලෝ විකුණන්න ගෙනින්න බඩුනේ කිව්වා. නෑ නෑ අවුලක් නෑ වැඩ කරන්න දෙන්නන ගෙනියන්නේ කිව්වා. එහෙම කියලා අලුත් මෙට්ටිකුත් ගෙනල්ලා ඔබලා ලොරිය වැහුවා. ලොරිය වහලා දැන් යන්න පිටත් වෙනකොට මයිල් ෆෝන් එකක් ගෙනත් දුන්නා එක්කෙනෙක්. ඊට පස්සේ මං කිව්වා මහත්තයා නිට්ටමු පැත්තෙන් නේද යන්නේ කිව්වම නෑ නෑ මෙහෙමයි යන්නේ කුරුණෑල් පැත්තෙන් කිව්වා. එහෙම ගිහිල්ලා ඉතින් කල්මුනේට කියලා කිව්වා. ඊට පස්සේ තමයි මම කිව්වා මං කම්පාර කියලා මට කිව්වේ මේ මේ කියලා. ආ ඒ කියන්නේ මේ මුතුමාද මම කෙටියෙන් කියන්නේ ඒක කියන්න ගියොත් ලොකු දිග කතාවක්. යන්න හිටපු පාර වෙනස් කරනවා එතනද? ඔව් නෑ මට කිව්වා අම්පාර කියලානේ කැප් සර්විස් එකේ. මෙයාලා කල්මුනේ කිව්වා. මං කිව්වා මහත්තයා අරෙන් කැප් සර්විස් එකෙන් කිව්වේ අම්පාර කියලා. හරි කමන්නේ නැහැ මං කැප් සර්විස් එකක් දැනුවත් කරලා යන්න පිටත් වුණා. පිටත් වෙලා අපේ ගෙදරටත් කෝල් කරලා එයත් කෝල් කරලා යනකොට එක්කෙනෙක් නැග්ගා මගෙත් එක්කලා. නැග්ගේ මං හිතුවා වයසක එක්කෙනා කියලා. 3 කවට කලිස මං ගහලා හෙල්මට් මොකද මේ කැප් එකක් දාලා නැග්ගේ. රැවුල කොටයි සුදුයි. මං හිතුවා වයසක එක්කෙනා තමයි නැග්ගේ කියලා. මං ඇහුවා ටිකක් දුර යනකොට මං ඇහුවා කවුද මහත්තයා ඇතුලේ කතා කර කර හිටියේ කියලා. එතකොට මේ මමනේ කිව්වා. මං ගම මහත්තයා නෑ ඔයා බඩුපටු වයසෙක් කෙනානේ කියලා. නෑ නෑ ඔයා ෆෝන් එකේ දාත් කරන අපි දෙන්නා hina වුණේ කිව්වා. මං කිව්වා වයස කීයද කියලා ඔයා 43 කිව්වා. මං කිව්වා මගෙත් 44යි. මමත් 75 එයාත් 75 බැනින්නම්. මේ කතාව දිගටම අහගෙන ඉන්න. මේ කතාව අවසානයේදී අපිට දැනගන්න පුළුවන් වෙයි මේ කාමරේ හිටියේ දෙන්න කවුද කියන කාරණාව. එතුම මේ අපිට ක්‍රමානුකූලව පැහැදිලි කිරීම කරගෙන යන්නේ ඔබට මේක ඉතා හොඳින් අවබෝධ කරගන්න ඕන නිසා. අපි කතා කරමු ටිකට. ඊට පස්සේ ඉතින් මේ යන්න පිටත් වෙලා යනවා. මෙයා ලොකු රිස්සලා ලොකු රෙදි බිස්නස් කරපු එක්කෙනෙක්. දැන් මාමා කෙනෙක්ගේ මාර්ගයෙන් රත්තරන් බඩු වලට හුරු වෙලා එහෙම කරලා දැන් කතා කරමින් යනවා. දැන් මගෙත් එක්කලා බොහොම හොඳට කතා කරමින් යනවා. මෙයා ලංකාවේ ඉන්න ලොකුම රත්තරන් බඩු මුදලාලි දිවි තමයි දැන් යන්නේ. ස්වර්ණ මහල්, මුතුකරුපං චෙට්ටියාර්, වෝග් ජුවලස් වලට බඩු දාන්නේ මෙයා. තව නම් ගොඩාක් කිව්වා. මේ ඒවට බඩු දාන්න මෙයා විදිහට තමයි යන්නේ. බඩු හදිස්සිය දැන් අවුරුදු 30 එක සිංහල අය තමයි බඩු ගන්නෙ. මෙහෙ වැඩපොලේ හැදෙන බඩු ටික මදි. මේ ඔය බට්ටු වෑනුත් තියෙන්නේ, තව එකකුත් තියෙනවා. ඒවා දැන් අවුරුදු 30 එකට මට මේකල බඩු ගෙනියන්න එපා. ඒකයි මේ ලොරියක හයර කරා යන්නේ කිව්වා. නැත්නම් ඒ බට්ටු වෑන් වල අරයන්ද පුළුවන් කිව්වා. මේ මං හවයි රෑ වෙලා මේ කරා යන්නේ කිව්වා. එතකොට කිව්වා නෑ එහෙ යනකොට එළි වෙනවනේ. මෙහෙන් එළි වෙලා ගියොත් එහෙ යනකොට රෑ වෙනවනේ. ඔහොම කතාව කිව්වා. ඉතින් බොහොම හොඳ මහත්යෙක් විදිහට තමයි ගියේ මාත් එක්ක කතා කරමින්. මමත් කිව්වා මමත් බිස්නස් කරපු එක්කෙනෙක්. මම ඒ වගේ මේ ප්‍රශ්න ඇති වෙලා ණය වෙලා මම මේ කුලි සතවලට මෙහෙම යන එක්කෙනෙක් නෙමෙයි කියලා මම එමත් කියමින් ගියා. ගෙදරටත් අපේ කතා කළා. මම ෆෝන් එකෙන් දැන් යන්නේ කල්මුණේ කියලා. මේ එයා පිළිගත්තේ නැහැ මේ රෑබෝ වෙලා ඉච්චර දුර යනවාද කියලා. ඊට පස්සේ ඒ අනෙක් කෙනාට මම දුන්න වයිෆ්ට කතා කරන්න කියලා. එයාත් කිව්වා නෝනා බය වෙන්න එපා කල්මුණේ යන්නේ කියලා. එහෙම ගිහිල්ලා ඉතින් බඩල්ගමදී ලොරිය සෙඩ් එකකට ගහනකොට මම හිටිනවා තෙල් නැතුව. මම කියනවා ඉතින් දෙයියෝ නේද අපි වරගෙන ආවේ කියලා. එයාත් එහෙම කියනවා. ඊට පස්සේ කොටදෙනිය ආයේ මගේ කඩයක් පෙන්නනවා. මම මෙන්න මම බඩු දාන කඩයක් කියලා. ඒක පෙන්නලා ගිරුල්ලේදී තේ බොන්න නවත්තනවා. දැන් රෑ 12 මාට තමයි පිටත් උනේ මීග මේ ගෙදරින්. කටුව පිටේ ගෙදරින්. 10 වෙනිදා වෙලා. අප්‍රේල්. ඊට පස්සේ ගිරුල්ලෙන් තේත් බීලා පිටත් වෙනවා. පිටත් වෙලා කුරුණෑගලට යනවා. කුරුණෑගලට යනවා. ඒ ටයර් කඩයක් නැහැ. මේ ස්පෑවිල් එකෙත් මගේ හුලන්නේ නැහැ. දෙවියන්ට කිය කියමයි යනවා. මෙයාට කෝල් එනවා.
මොනවද කියලාට හොයන්න බෑ කෝල් මට තේරෙන්නේ නෑ යා නගර කියන විතරයි මට තේරෙන්නේ කුරුණෑගල ඔහුගේ ඊට පස්සේ දඹුල්ලට ගියා දඹුල්ලෙත් නෑ ටයර් කඩයක් තනි රෝදේ යනවා දැන් ලොරිය හොඳටම බර මට තේරෙනවා මේ ඊට පස්සේ හබරණ කිට්ටු කරලා ආයෙ තේබනවා තේබිල ඉවර වෙලා ආපහු පිටත් වෙලා කොහෙද කඳුර වෙලදී මෙයා යනවා පාන්දර පහමාරට ආගම දහන්න කියලා මුස්ලිම් පල්ලියකට ඒ ගිහිල්ලා ඇවිල්ලා මම මට වැතිකිලියට යන්න උමනා වෙනවා ඒ ගිහිල්ලා යාර යතුරත් ලොරියෙම තියලා යා ඉන්නේ නැද්දි වැතිකිලියට ගිහිල්ලා ඇවිල්ලා යනවා පිටත් වෙනවා ගිහිල්ලා මණම් පිටියේදී අපිට අලියෙක් පන්නනවා අලියාගෙන් නූලෙන් බේරෙනවා දෙවිය තිය වෙනවා ඒ වෙලාවෙත් මම ඒ වෙලාවෙත් කියන මහත්ය දෙවියෝ නේද අපිව ගෙනාවේ බේරුවේ කියලා එයාත් ඒ විදිහටම කියනවා ඊට පස්සේ වාලච්චෙන පාරට හරවනවා මඩකලු ත්‍රිකුණාමලයේ එක පාරක් අනිත් එක වාලච්චෙන මඩකලුපු පාර වැලිකන්ද පහු කරලා යනකොට ඊට පස්සේ වාලච්චෙන පාරට හරවනකොට අරල ටයර් කඩයක් ඇරලා තියෙනවා ඒකෙන් උදේ ඒක උදේ 7යි ඒකෙන් ටියුබ් එක බැලුවා මල්ලකට මැල්ලුම් වෙලා ටියුබ් එක කෑලි කෑලි වලට ඒත් අනිත් රෝදේ පැත්තක ගියේ නැහැ හුලම් බැස්සේ නැහැ මං කොහ මහත්ය දෙවියෝනේ අපිව ගෙනත් තියෙන කියලා තුන්වෙනි වතාවට මෙයාට දෙවියෝ ගැන කිව්වා මෙයාත් ඒ විදිහටම කිව්වා අපි අපරාධයක් කළා නැහැනේ දෙවියෝ අපිව රකින්නවා කියලා මෙයා කිව්වා පැය එකයි විනාඩි 20ක් එතන හිටිය ටියුබ් එකක් වෙන තැනකින් ගේනකන් ඒ අතරේ මං ගෙදරටත් කෝල් කරලා ගෙදරින් කියනවා හයර් එක කීයක් හම්බ වේද වැඩ කියලා මං කිව්වා මෙහෙම කිලෝමීටර් 300 වැඩි කියලා අනේ දෙයියනේ එන දරුවන්ට ඇඳුම් කෑල්ලක් අපිට අරන් දුන්නේ නැහැ කියලා එයා අඬන්න කිව්වා මට සන්තෝෂ හිතුණා එහෙම වෙලා ඊට පස්සේ අපි පිටත් වුණා මං එහෙම මොනවද ටයර් කඩේක කෙනෙක් කිව්වේ කියලා එයා දෙමළෙක් කෙනෙක් ඉඳලා ඒගොල්ලෝ කතා කර කර හිටියා මේ කරුණාම්මන්ගේ කාලේ මෙහෙ පැය දෙකයි කඩයක් අරින්න දෙන්නේ දෙකේ ඉඳන් හතර වෙනකන් ඒ අතරේ ඔක්කොම කරගන්න ඕනේ කිව්වා මේ මට පොඩි ගැටලුවක් මතුවෙන සන්තන මහත්තයා මේ ගමන යනකොට අපි දැක්කා මේ පාරවල් වල මීට පෙර අවස්ථාවලදී මේ මුරපොළවල් නිරන්තරයෙන් දකින්නට ලැබුණා ඒ වගේ නැත්නම් රාත්‍රී මුර සංචාරයේ දෙන පොලිස් නිලධාරීන් ඉන්නවා මේ කවුරුත් මුණ ගැහෙන්නේ නැද්ද මේ ඔබ යන ගමනේදී නෑ දැක්කේ නෑ කවුරුත් මුණ දකින්නේ නෑ දැක්කේ නෑ ආහහහ මේ ඊට පස්සේ ඉතින් ඔහම අපි දෙන්න ගිහිල්ලා මං එයා කිව්වා කරුණාම්මගේ කාලේ පැය දෙකයි කඩාරින්න දෙන්න කියලා කිව්වනේ එතකොට යාම කිව්වා මේ මුන් මාර වදයන් මිනිසුන්ට දීලා තියෙන කිව්වා මං කෝ ඒක නෙන්නම් බලන්නකෝ අපි දැන් මේ යුද්ධේ තිබිච්ච පැත්තේ ද යන්නේ කියලාවත් අපිට හොයන්න බැරි විදිහට අපි යනවනේ දැන් මේ රටවටේ කියලා එහෙම කියමින් අපි දෙන්න කතා කරමින් ගියා ගිහිල්ලා මෙයා අපි දැන් එරාව රෝලින් දෙර කෑවා ඉන්දියා අප්ප කෑවා කාලෙ වෙලා මඩ කලපුවට ගියා මඩ කලපුවේදී මෙයා දැන් එින් හැ යන්න දන්නේ නැහැ මමත් මඩ කලපුවට එකවතාවක් ගින් තියෙන එින් හැ ගිහිල්ලා නැහැ මෙයා දැන් පාර අහන්න හදනවා කල්මුණේට යන්න මං එහෙම එතකොට මහත්තයා ඔයා මෙහෙ ඇවිල්ලා නැද්ද මීට වෙලා මේ අඳුරක් නැති අයටද බඩු ගෙනත් දෙන්නේ මේ වටිනා බඩු කියලා ඇහුවා නෑ නෑ මං එකපාරක් ඇවිත් තියෙන එයා එහෙ එනවනේ මං එහෙම ෆෝන් එකෙන්ද බිස්නස් කරන්නේ ඔව් කිව්වා මං කිව්වා මත්තයා මිනිස්සුන්ව විශ්වාස කරන්න එපා මමත් බිස්නස් කරලා මිනිස්සුන්ව විශ්වාස කරලා අමාරු වෙලා ඉන්නේ මිනිස්සුන්ව විශ්වාස කරලා මේ වටිනා බඩු ගෙනත් දාන්න එපා මගේ හයර් එක වගේ නෙමෙයි වාගේ බඩු කියලා මං කියනවා ඊට පස්සේ මෙයා පාරහන් ඉඳලා කොමර්ෂල් බැංකුවට ගියා ගිහිල්ලා ආවා කාත්තංගුඩි වලට ගිහිල්ලා කාත්තංගුඩිත් පහු කරගෙන යනවා දැන් අපි කතා බහ කරගෙන මේ විතර කතා කරමින් මේ ගිහිල්ලා කල්මුණේට ගියා කල්මුණේට ගිහිල්ලා තවගේ මේ මරදමුණෙන් ගෑනු කෙනකින් අහලා කල්මුණේට ගියා කල්මුණේ කොළපාට පල්ලියක් ගාව තව එක්කෙනෙක් ඉන්නවා බයිසිකලයක් තියාගෙන මෝටර් බයික් එකක් එයා ඩෙනිම් කලිසමක් කරනවා අත් දිග ෂර්ට් එකක් නමලා ඇඳලා හෙල්මට් එකක් ගහන හිටියේ එයායි මේ කතාව දැන් මෙයා ලොරිය ඇතුළෙන් දැන් ඇත්ත එක කතාව එයාලගේ භාෂාවෙන් කතා කරලා පිටත් වුණා දැන් ලොරිය ඉස්සරහින් බයික් එක යනවා අපි ආපස්සේ යනවා ගිහිල්ලා කිලෝමීටර් දෙකක් විතර ගිහිල්ලා බයික් එක නැවතිලා දෙන්න ආයෙ කතාව ඊට පස්සේ බයික් එකේ කෙනා මයෙන් යනවා අයියා සමාන්තරයේ දන්නවද කියලා මං කොහොමත් ලංකාවේ අදමයි මෙහෙට ආවේ මේ යන් කිලෝමීටර් 9 කල්මුණේ නම් තියෙනවා එහෙම ගිහිල්ලා අම්පාරට 21යි සමාන්තරයට කිලෝමීටර් 1ක් හෝ 2ක් කියන බොණ්ඩයක් ගාවින් අම්පාර පාර ගිහිල්ලා ඒකෙත් ඇයන දුර කියලා බොහොම ජනා කියන පැතියේ ගිහිල්ලා ගිහලා මහ විශාල ගෙවල් දෙකක් අතරට ගියා ගිහිල්ලා වම් අත පැත්තේ ගෙදර ඉඳලා ගෑනු ළමයි කිව්වම කෙනෙකු එළියට ආවා ගෑනු ළමයා දකුණු අත පැත්තේ ගෙදරට ඇවිල්ලා ගේට් වැරලා දොර ඇරලා රෝලර් ඩෝ එකක් උස්සලා දුන්න කාමරයක රතු එකේ ගෙදරක එතෙන් ලොරිය රිවර්ස් කළා මෙතුමා මේ කරන හෙලිදරව්ව මහා ප්‍රබල හෙලිදරව්වක් එතුමා මේ කියන්නේ මේ අපේ රට බේරාගත්ත මේ මෙහෙයුමට ඔත්තු දුන්න කාරණය එතකොට මෙතුමා මේ යන්නේ ත්‍රස්තවාදීන් සමග මේ ගමන යන්නේ එතකොට එතුමා ඒක දැනගෙන ඉන්නේ නැහැ පසුව තමයි දැනගන්නේ මේ කාරණා ගැන අපි තවදුරටත් සාකච්ඡා කළ යුතුයි සාන්තලල් මහත්මයා දැන් අපි මේ එතන නිවසට එනවා කියලා කිව්වා එතන නිවසේ හිටිය අය කවුද සාමාන්‍යයෙන් ඒ උගේ ස්වරූපය වම් පැත්තේ ගෙදර අම්මා කෙනෙකුගේ සුදු කෙට්ටු ගෑනු ළමෙක් එළියට ආවා ඒ ගෑනු ළමයා දකුණු පැත්තේ ගෙදරට ගිහිල්ලා දොර ගේට් වැරලා එයාගේ ගෙදර දොර ඇරලා රෝලර් ඩෝ එකක් තියෙන දොර ඉස්සලා දුන්න කාමරයක ඒකට තමයි ලොරිය රිවර්ස් කරලා බඩු බෑවේ තෙන් රිවර්ස් කරලා කල්මුණේ ඉඳලා බයිසිකලිය ආපු කෙනායි මං එක ගියේ කෙනායි අපි තුන් දෙනාම බඩු බානවා
භාගයක් මුලින් තියෙන අර වොෂින් මැෂින් පිටිපස්සේ තියෙන අයින් කරන පැත්තකට. ඒ වයින් මම ඒ අයින් කරන්න කියලා වෙන ගෙදරකට කිව්වා. අර ඇතුලේ තියෙනවා තමයි මෙතෙන්ට බාන්නේ. අර කාඩ්බෝඩ් පෙට්ටි අර පොහොර මිටි වගේවා බූලි ගොඩ ඒවා මෙතෙන්ට බාන. ඇඳත් මෙතෙන්ට බෑවා. මේ පොහොර බානකොට ආයෙත් මම එහම මොනවද මහත්තයා කියලා එතකොට මොකටද පොහොර කියලා. එතකොට මේ කුඹුර වලට කුවිතැන් වලට දාන්න අර කලමුණේ එක්කෙනා කිව්වේ. මම එක්කලා ගිය කෙනා ලොරිය ඇතුලට නැගලා බඩු ටික ලං කරලා දෙනවා. අපි දෙන්න බානවා. බාල ආපහු අර බඩු ටික පැටවුවා මේ අයින් කරපු ටික. පටවලා මර ගෑන් ළමයි අර එක්කනේ බොහොම අර කලමුණේ ඉඳලා මුණගැහිච්ච එක්කනේ බොහොම ආදරෙන් කතා කරනවා වගේ නිකන් හිනාවි කතා කළේ. මම හිතුවා මේ දෙන්නා මේ කතාවත් බඳින්න ඉන්න දෙන්නා. ඒකයි මෙතන මේ වැඩපොළ දාන්න යන්නේ. ඒ කියන්නේ කලින් හොඳින් අඳුරගෙන හිටිය දෙන්නෙක් කියන එක මම කියන්නේ. වැටෙන්නේ එහෙමයි. එහෙම කියලා තමයි මම හිතුවේ. ඊට පස්සේ බඩු ටික ආපහු වර ටිකක් ලොරියට පටවලා දෙවෙනි ගෙදරට යන්න අත්ත හොදා ගන්න එහෙම ගියා. අත්තෝ දැන් අර දැවිල්ලා ඉන්නේ අර මේ බූලි වර්ග පටවලා කිමිකල් කිව්වනේ මම තල්පිරි කම්ලේ කිව්වනේ. ඒ වාර පොහොර මිටියම බාලපු ඉඳ අත දැවිල්ලයි අත හොද ගන්න ගියා ඒ දෙන්න. ඒ දෙන්න හොදනාට පස්සේ මමත් ගියා. ටැප් එකේ වතුර නැහැ. මම ලොරියේ වතුර වලින් බෝතලෙන් හොදගෙන ඇවිල්ලා දැන් ආපහු යන්න යනවා. දැන් දෙවෙනි ගෙදරට යන ආපහු පාර තමයි යන්නේ. ඇවිල්ලා මොනවා හරි කමු කිව්වා. ඒ කිට්ටුවදිම කමු කියලා කඩේකට ගිහින් කෑම නැහැ. ඊට පස්සේ සරුවත් බොමු දේවා. මං කොහොන හොඳ අදහස කියලා. හොඳ මහ විශාල වතුර යන්නේ නැති හොඳ ගිමන් අරින්න පුළුවන් තැනක ඇලක් තියෙනවා. මාර ගහක් තියෙන විශාල. එතන හොඳ හේවන තැන. එතන සෙනග බොනවා සරුවත් ගොඩක්. සරුවත් බොන්න නැවතුණා. මේගොල්ලෝ මට සුදු පාට සරුවත් දුන්නේ. මට අප්පිරිය මං ජීවිතේවත් බිල නැහැ සුදු පාට සරුවත්. මං එයාලට පේන්න තියෙන සරුවත් එක හලලා ඇවිල්ලා ඊට පස්සේ යන්න පිටත් වුණා අපි දෙවෙනි ගෙදරට ආයේ. මේ යන්න පිටත් වෙලා දැන් බයික් එක ඉස්සරහින් යනවා. අපි පිටිපස්සෙන් යනවා. මෙයා මං එක ගියක් කෙනාට දැන් ෆෝල් එකක් එනවා. එයාගේ නෝ මේ නෝනගෙන් කියලා මට හිතෙන්නේ ආදරෙන් කතා කරන ගතියක් තේරෙනවා. මේ ගෑනු කෙනෙක්ගේ කටහඬ මට හිමින් හිමින් ඇහෙනවා. මෙයා හිමින් හිමින් ඇත්ත එක්ක කතා කරමින් යනවා. ගිහිල්ලා අපි දැන් ගියා ඒ හරිය අක්කරේ පත්තු පාර. බයික් එකේ කෙනා ඉස්සරහ යනවා පාරක් හොයමින් වාගේ. ගිහිල්ලා ඒ අඳුරන වාගේ පාරකට හරවලා එතනටත් බෑවා. මේ එතනත් මේ මසංග මොකක්ද අර ජෑම් ගහක් ගාව ගෙදරකට බෑවා. ගෙවල් ගුඩ ඒ හරියත්. ඒ හරියත් මුස්ලිම් වයසක ගෑනු කෙනෙක් හිටියේ ගෙදර. එයා එක්කත් අර කල්මුණ ඉඳලා අපි කියනවා බොහොම හයියෙන් කතා කරනවා. මට තේරෙන්නේ වචනයක්වත්. ඒගොල්ලන්ගේ භාෂාවෙන් කතා කරනවා. කතා කරලා එතනටත් බරු ටික බෑවා. බාලා මගේ හයර එකක් දුන්නා මේ මං එක ගිය එක්කෙනා. 28800යි ගාන. කිලෝමීටර් 360යි. රුපියල් 80 ගාන. රුපියල් 1000ක් වැඩිපුරක් දුන්නා මේ ඔයා බාණ්ඩ පටවන්න උදව් වෙච්ච නිසා කියලා. මම එපත් කිව්වා. ඒකත් දීලා තව රටේනි පෙට්ටියකුත් දුන්නා. දීලා මේගොල්ලෝ කල්මුණේදී මේ දෙන්න බහිනවා. මේ අරයා බයිසිකලේ යන එක්කෙනා එක්කලා යන්න මෙයා බහිනවා. මෙයා මට කොළඹට දාන්න කිව්වට මම දාන්නත් බෑ කිව්වනේ. අර එලි බෑග්ුවේ නෑ. අර එලි නිදිමත ඇදේ කියනකොට මම ඉඳලා එන්නම් කියනවනේ. මෙයා කල්මුණේදී බැස්සේ පාර්සලයක් අරගෙන මගේ ඩ්‍රයිවිං සීට් එක ඇස්සේ තිබුණා තමයි මෙයා පාර්සලේ ගත්තේ. මම එතකන් දැක්කේ නෑ මගේ ඩ්‍රයිවිං සීට් එක ඇස්සේ පාර්සලයක් තියෙනවා කියලා. මෙයාගේ සීට් එක ගාව තියාගෙන නෙමෙයි බැස්සේ මගේ ඩ්‍රයිවිං සීට් එක ඇස්සේ තියාගෙන. ඊට පස්සේ ඉතින් මං ඉතින් ගෙදර ආවා. මං අර ගන්න කඹේකුත් අරගෙන නැව් කඹයක් තිබුණා කඩේක ඒකත් අඩු ගන්නට අරගෙන ගොඩක් සතුටුනා. ඒකත් වැඩි ගානකට විකුණ ගන්න පුළුවන් කියලා ගිහිල්ලා ඒකත් අරගෙන ගෙදර ආවා. ගෙදර ඇවිල්ලත් එළියනකම් මෙයාර මේ එළියන පාන්දර 3යි එනකොට මෙයාර කෝල් ගත්තා. මගදි ගත්තා. ඇවිල්ලා දවස් දෙකක් ඉතර ගිහිල්ලත් ගත්තා. මෙයාර උස්සන්නේ නැහැ ෆෝන් එක. මං කුලිරත ආයතනයට ගිහිල්ලා ඒගොල්ලන් කොමිෂන් එකක් පහ උදව් දෙන්න දීලා මේ මම තමයි මට කොකා කෝලා ඒජන්සි හයර් එකක් එහෙම දුන්නේ. ඒවත් කරමින් ඉන්නකොට අප්‍රියල් 22 වෙනිදා මේ මට අර මේ වේයන්ගුරු ෆැක්ටරියක් තියෙනවා ඇංගලුම් කම්මලක්. ඒකේ මට ටෙන්ඩර් එකක් පාස් වෙලා තිබුණා 22 ඉඳලා අදින්න. මම මගේ පුතාලා 3 දෙනාව කවදා රජ කරවනවා කියලා මගේ වයිෆ්ටත් කියලා ළමයින්ට තොළුවත තියලා මම මේක 22 පස්සේ මට හොඳයිනේ කියලා මම හිතුවා. ඉතින් ඒ ෆැක්ටරි බඩුව දින්න තියෙන නිසා ඉතින් 21 වෙනිදා ෆැක්ටරි සුද්ධ කරන්න යන්න තියෙනවා. මේ අවුරුද්දෙන් පස්සේ ෆැක්ටරි පටන් ගන්න 22 හින්දා 21 යනවා. යන්න යනකොට කෝල් එකක් එනවා සාන්ත මේ බලන්නකො කොළඹ බෝම්බ පුපුරලා මුස්ලිම් අය සිංහල අය කචල් කියලා. මම ඔළුව අත තියාගත්ත දෙයනේ මොකද්ද අපේ රට සිද්ධ වුණේ මේ හොඳට අවුරුදු 10ක් ඉදිරියට ගිය රටට මොන ආණ්ඩු තිබුණා කියලා අපේ රට ගැන ගොඩාක් දුක හිතුණා. ඊට පස්සේ ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ටීවී බලනවා. බලනකොට පුතාලා ටීවී බලනවා. කටුවා පිටියේ පල්ලිය මඩකලපුව මුස්ලිම් ජාතිකයෝ ගැන කියන ඉවරන්නේ. මම පුතාර කියනවා පුතේ මේ මොකද්ද මේ කියන්නේ කටුවා පිටියේ පල්ලිය පාරනවට එන්න කිව්වේ. මුස්ලිම් මාමලානේ පැටවිවේ ගියේ ඔක්කොම මහ විශාල ගෙදරක ඉන්න බඩ පැටවිවේ. කටුවා පිටියේ පල්ලිය පාරේ මඩකලපු ගියානේ. මයිකේ බෝම්බ ගෙනෙච්ච නෑනේ කියලා මම කියනවා. ඊට පස්සේ වයිෆ්ටත් කිව්වා කවුරුත් අයියලා මල්ලටත් කිව්වා. මේම දෙයක් කියලා. ඒගොල්ලෝ ගණන් ගත්තේ නෑ. ඇත්තට ඒගොල්ලන්ට පැහැදීමක් නෑ. ඒකට මට දැන් අරගොල්ලෝ අර බොහොම කලබලෙන් බඩු පටෝපියවයි ගියේ විද්‍යාවයි මට සංසන්දනය කරපුවා නිකන් කුතුහලයක් දැන් ඇවිල්ලා තියෙන්නේ. ආ ටික ටික මතක් වෙන්න ගත්තා. මතක් වෙන්න ගත්තා. මේගොල්ලෝ අර කාමරය ඇතුළේ ඉඳන් හිටපු දෙන්නා ගැනයි ඔව මේ මතක් මැවෙන්න ගත්තා. ඊට පස්සේ මේ මම ගෙදරට මම කිව්වා මම බයිසිකලේ කියලා මීගමඩකින් බලලා ඉන්නද කියලා ඔය ගෙදරට. එහෙම යන්න එපා. ඉතින් එහෙම නම් ඉතින් පොලිසියෙන් ඔයාව හොයන්න එනවනේ. එහෙම දෙයක් නම් ඔයා මිනිස්සුන්ගේ බොරුවට සැක කරන්න යන්න එපා කිව්වා. එහෙමත් කියලා ඊට පස්සේ පහුවදාට පහුවදා ආයේ ටීවී කියන ප්‍රවෘත්ති වලට
මේ ඇමෝනි වගේ කලා මුස්ලිම් ජාතිකෙන් නොච්චයාගම දියල්වා කියලා වාහනයක ලොරියක මම එහි ගෙන්න්න කිය නැති වුණට මට පැහදිලි වුණා මොකද මේකෙත් කල් සල්පය රික්කම්ලේ කියාකුවනි අරකෙත් ඇමෝනිය කතාවක් වුවනි මට එතකොට දෙක 150ට ෂුවර් වෙනවා එතකොට තමයි මේක කියන්න ඉදිරිපත් වෙන්නේ සරත් පොන්සේක මහත්තය මතක් වෙනවා මහින්ද මහත්තයා ජනාධිපති අගමැති ජේපී කියන නායකතුමා අනුර කුමාර දිසානායක මහත්තයා මතක් වුණා කියන්න විදිහක් නෑ දැන් මේක කාටද කියන්නේ කියලා හිතුණා මම ගොඩක් ණය වෙලා ඉන්න හින්දා ගමේ මිනිස්සු කියයි මම ණය වෙලා ඉන්න හින්දා මේ මොකක් කර ගේමක් ගැහුවයි කියලා පොලිසියට කිව්වොත් අන්තිමට පොලිසියම මත් අඩංගු උඩරණේදී ඔක්කොම දිනා. ගෙවල් ගිනි තියලා ඒ මිනිස්සු ඇවිල්ලා මගේ. ඔබතුමා මේ කියන්නේ පොලිසියට මේ කාරණාව කියන්න අකමැති වුණා කියන කාරණේ විශ්වාසයක් තිබෙන්නේ නැද්ද? නෑ අකමැති වුණා කියන කතාව නෙමෙයි. පොලිසිය ගැන විශ්වාසයක් නෙමෙයි. අර මේ අර දැන් ලෙඩෙක් ඇක්සිඩන්ට් එකක් වුණත් ලෙඩෙක් ගිහින් දාන්න බයයිනේ. එයාට සාක්ෂි දෙන්න වෙයි කියලා. අන්න ඒක මට ඔළුවට දැනුනේ. අනවශ්‍ය කරදරයක් නෙමෙයි. ඔව් මම ණය තුරුස්සලා තියෙන නිසා මිනිස්සු අන්තිමට මේ වගේ දේවල් කියයි කියලා. අන්තිමට ගෙවල් ගිනි තියලා ඒ දරුවන්ට කරදරයක් වෙයි කියන එක මම ඔළුවට ආවා. ඊට පස්සේ මම මේක හොඳ දෙයක් කරන්න ඕනේ කියලා හොඳම තැනට මේක කියන්න ඕනේ කියලා කල්පනා කරනවා මම දවස් කීපයක් කරන් කියන්න හරියට කියන්නේ කාටද කියලා උපදෙස් නිකන් ඔළුව කල්පනා කරනවා මම. මෙතුමා මේ 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 කියන කාරණා ඇතුළේ අපිට හිතන්නට බොහෝ දේවල් තියෙනවා. මේ වර්තමාන සමාජය ඇතුළේ මෙවැනි සිදුවීමක් සිදු වුණාට පස්සේ අපි එකපාර මේ කාටද මේ තුරුතුරු කියන්නේ? මේ ගැන දෙපාරක් හිතනවා නිරන්තරයෙන්ම. අපි මේ මේ කතාව දිගට කරගෙන යමු. මෙවැනි දෙයක් මෙවැනි තොරතුරක් දෙන්න වුණාට පස්සේ අපි මොන වගේද ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන කාරණේ නිරන්තරයෙන් සමාජයට දැනුවත් කිරීම වෙනවා අපි දකිනවා. හැබැයි විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එතනයි මේ කාරණේ තියෙන්නේ. හැබැයි ඔබතුමා ඊට හොඳ ක්‍රමවේදයක් හොයා ගන්නවා. කාටද මේ පණිවිඩය ඉස්සෙල්ලා මම මට ටෙන්ඩර් එක පාස් වෙලා තිබුණා මේ වේයන්ගොඩේ ඇඟිළු මායතනේ මහත්තුරු තුන්දෙනෙක් ඉන්නවා. සිරිවර්ධන රනිල් ශාලක කියලා මම මේ මහත්තුරු තුන්දෙනා හම්බෙන්න යනවා 25 වෙනිදා. ගිහිල්ලා මම කියනවා මේ සිද්ධිය. මේ එක මහත්තයෙක් මම එදායි හයරේ ගිහිල්ලා ඉන්නේ නැති කෝල් කළා මම. ආ ඔබ හයරුත් එනවාද කියලා මට කිව්වා. මම කිව්වා මහත්තයා එදා ගිය හයරේක මට සැකයි. මෙන්න මෙව අරන් ගියේ. මට දැන් මේක කියාගන්න කෙනෙක් නෑ. මම කාටද කියන්නේ කියලා කිව්වා. ඊට පස්සේ ඒගොල්ලෝ සංසන්දනය කළා ඔයා බය නැතුව යන්න ගෙදර අපි හොඳ වැඩක් කරමු කියලා. ඊට පස්සේ තව මහත්තයෙක් ඉන්නවා ශාලක මහත්තයෙක් කියලා. එයා හිටියේ නෑ වෙලාවේ. එයා එනකන් ඉඳලා එයාගෙන් එයාට විස්තරය කියලා. එයාගේ යාළුවෙක් ඉන්නවලු මීගමී රාජ්‍ය බුද්ධියන්තේ. ඒ රාජ්‍ය බුද්ධියන්තේ මහත්තයෙක් මට කතා කළා. අපි 25. එයා කතා කරලා පැය ගාණක් විස්තරය අහගෙන හිටියා. අහගෙන ඉඳලා කිව්වා අපි ගාව 105යි තොරතුරු තියෙන්නේ. 95ක් ඔයා ගාව තියෙන්නේ. මේ පරීක්ෂණ මීගමීම යට යනවායි කෝ ඔයා හම්බුනේ නැත්තම්. මේ 105 කියලා තියෙන මේගොල්ලෝ අර කටුව පිටියේ එක්කෙනා බෝම්බ පුපුරපු එක්කෙනා ආපු මාර්ගය කියලා මේගොල්ලෝ ගේ හොයාගෙන. ඒ ගේ හොයාගත්තා කිව්වා. එයින් එහා හොයාගන්න බැලු කැමරා වලින් මැකිලලු දවස් 10න් කැමරා මැකිලලු. මේගොල්ලෝ මේ අර කටුව අහල පහලයි ගෝලු වහ ලොරියක් කියලා රෑත් බඩු අරන් ගියා. අන්නේ ලොරිය හොයාගත්තා නම් හරි කියලා. කිලෝමීටර් ගානක් යනකම් 100 ගානක් කැමරා චෙක් කරලාලු මැකිලලු. ඉතින් මම කිව්වා නැත්තම් පරීක්ෂණ මීගමීම යට යනවා කියලා තියෙන එකලු. ඒකයි. කවදාහරි මම හොයාගෙන එනකොට රට විනාශ වෙලා ඉවරයි කිව්වා. ඔබතුමා වගකීමෙන් කියනවාද උන්ට මේ 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 ඒ තොරතුරු විෂයාකාරව ලැබිලා තිබෙන 105ක් විතර තමයි තොරතුරු ලැබුණ කියලා ඒගොල්ලෝ ප්‍රකාශ කරාද එහෙම? ඔව් ප්‍රකාශ කළා. ප්‍රකාශ කළා. අපි ඒක නත් හිතන්නට ඕනේ. එතෙන් සිට මොකද වෙන්නේ? මේ එතෙන් පස්සේ මේ මේ බුද්ධයන්ස මහත්තුරු මට කතා කරනවා දැන් ගොඩක් අය රෑ. කතා කළා අම්පාරි මහත්තුරු කතා කළා. ඒ මහත්තුරු කතා කරලා පාර අහන්නේ දැන් කියලා මම පාර ගොඩ වෙලා ෆෝන් එක චාර්ජ් එකේ ගහන කියනවා. ඒගොල්ලෝ දැන් අහන දේ මට එච්චරම නිශ්චිතවම කියන්න අමාරුයි. මොකද මම එකපාරනේ පැත්ත ලංකාව ගියාමනේ. මට මතක් වෙනවා එකපාර සරුවත් කඩේ. මම පළවෙනි ගෙදර ඉඳලා බොහොම කෙටි දුරකින් නේ සරුවත් කඩේ තිබුණේ. මම ගමත්තේ අහවල තැන සරුවත් බිව්වා. ඒගොල්ලන්ට හොඳ පොයින්ට් එකක් වුණා ඒක හොයාගන්න. ඒක සරුවත් කඩේ කෙනෙක්ට මේගොල්ලෝ වෙන සරුවත් කඩයක් වාගේ තැනක් හොයාගෙන දුන්නේ. ඒක තහවුරු කරගන්න බැරි වුණා. මාව එක්කන් යන්න එන්න වෙනවා මට එහෙට. මං කෝ එන්නම් කියලා. මෙහෙ ඇඳෙන්නේ තියලා ඒක. ඊට පස්සේ මට ඒගොල්ලෝ කෝල් කළා විටින් විට කතා කරලා කොළඹින් එක්කෙනෙක් ආවා පහුදා පාන්දර මම එක්කයි යන්නේ. මං ගෙදර නෝනටත් මේ ආශිර්වාද කරලා දරුවන්ටත් මේ කියලා තිප්ප වැළඳගෙන අයියා මැල්ලලා තෙන්න කියලා දරුවෝ ටික බලාගන්න කියලා මට කරදරයක් වුණොත් මම රෑ ගිහින් මගේ අර මුදලාලි කෙනෙකුට කිව්වා මම මේ වගේ හොඳ වැඩක් හතර කරන්න එනවා බැරි විලාරි මට කරදරයක් වුණොත් මගේ දරුවෝ ටික පොඩ්ඩක් බලන්න කියලා එහෙනම් මං කියලා ඒ කියන්නේ බයක් තිබුණද හිතේ යන්තමින් හරි නෑ මට දැන් මේ මම මේ රට වෙනුවෙන් වැඩේ කරන්න ගියා වුණාට රට වෙනුවෙන් වැඩේ කරන්න ගිහිල්ලා මට කරදරයක් වේද කියන එකත් මගේ ඇඟේ තිබුණා සැකයක් තියෙනවා ඔව් එහෙම බයක්ුත් තිබුණා මට කියලා මේ ඔක්කොම අල්ලගෙන මාවත් අමාරු විදායි කියන එකත් මට ඇඟේ තිබුණා නැතුව නෙමෙයි එහෙම තමයි මම කියන්නේ ඒත් ගමන් නෑ රට වෙනුවෙන් මං වැඩේ කරනවා මං අවංක හිතින් යන්න කියලා මං එකට ගත්තා ඊට පස්සේ මාත් එමෙහි ආවනේ එයාත් එක්ක නිට්ටම්බුවට කියලා එයාගේ බයිස්කේ එක තැනක දාලා බස් එකේ ගියා කල්මුණේට
ගිල දවල් දොළහමාරයි බහිනකට අපිල් විසි හයවෙනිද. බැහලා මාව ගන්නාව අපි ගන්න බයිකයක්කාව එකංගේ කල්මන පොලිසි ඇතුල බුද්ධියන්ත කාරලකට ඊල හොඳර කණ්ඩ බොන්ඩේම දීලා දෙක හමාටිතර රෑ කතාකරු මහතුරාවටි පෙන්ට රත්යකි. ඇවිල්ල මට කතා කරලා මෙ හොඳට මට ප්‍රසංසා කරලා මේ අපි මගට කියල බයික් කොල යංකවා තැම් බලාගන්න. ඒ විදිරගේ තාව කට්ිය ඇතුල හිටියට පෙන්ටරේ. එතුම මේ රට වෙනුවෙන් තමයි මේ ඉදිරිපත්වීම කරන්න. බොහොම අභිමානයෙන් දෛර්යෙන් මේ ගමන යන්නේ මගේ රට මං බේරගන්නා මේ තුරතුර මං ඉදිරිපත් කරලා මේ හෙළිදරව්ව කරන්නේ ඒ වෙනුවෙන් කියන කාරණය. ඔබතුමා බයිනතු මේ කාර්යයට ඉදිරිපත් වෙනවා. මේ තැන්වලදී නොබියව ඔවුන් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න දැන් ඔබතුමා ඒ ස්ථානෙට ගිහිල්ලා ඉන්නේ. මොකද වෙන්නේ දිගින් දිගට මෙතන? ඊට පස්සේ ගිහිල්ලා බයිසිකලයක් මට තව මහත්තයෙක් බුද්ධියන්ත මහත්තයෙක් එක්කලා දුන්නා හොයාගෙනද. ඊට පස්සේ ගියා ගිහිල්ලා අර ඒගොල්ලෝ හොයාගත්ත කිව්ව සරුවත් කඩයක් ගාවට මගේ ඒක නෙමෙයි සරුවත් කඩේ. මම කියනකොට මහත්තයා මේක තමයි ඇල කිව්වා. මේ ඇල මේ අතට නෙමෙයි නේ මේ අතටනේ. ඉතව වම් පැත්ත නෙමෙයි වෙන්න ඕනේ දකුණු පැත්තනේ. මේ කිලෝමීටර් දෙකක් තුනක් ඇතුළත මෙන්නේ මේ සරුවත් කඩේ තියෙන්න ඕනේ. ඔය ඇල දිගේ යංකෝ කිලෝමීටර් ඔයකේ වැලි වර්ණක යංකෝ සරුවත් කඩේ හම්බෙන්නේ නැතයි කිව්වා. එහෙම ගියා යනකොට කිව්වා වගේම ඈත මීටර් 300ක් විතර ඈත මට පේනවා සරුවත් කඩේ තියෙන තැන අර මාර ගහේ. මම කිව්වා අර පේන්නේ ඈත සරුවත් කඩේ. ඔයා මාර බඩුවන්නේ කියලා මහත්තයා කිව්වා. එහෙම ගිහිල්ලා එතනින් අර අරගේ හොයාගන්න පුළුවන් වුණා. ඒකේ ගාවට ගියා නැවතුණේවත් නැහැ. එතනින් දාලා ඇවිල්ලා තැන බලාගත්තනේ නැවතුණේවත් නැත්නම් තැන බලාගත්තම ඩිපෙන්ඩර් රත්ේ ගාවට ආවා. ලොකු සර්ට කිව්වා ඕකේ සර් කිව්වා. සර් කියලා ඊට පස්සේ දැන් යනවා දෙවෙනි තැන හොයන්න. මං කිව්වා දෙවෙනි තැන හොයාගන්න සර් පෑ දෙක තුනක් යයි. හැරිච්ච තැන නිශ්චිතව මතක නැහැ. හැබැයි අනිවාර්යෙන් ගිහ හොයලා දෙනවා. පෑ දෙක තුනක් නෙමෙයි සම්තරල් වලට දවස් දෙක තුනක් වුණත් දෙනවා කිව්වා. මට ඒ උනාට එහෙම කිසිම බාධාවක් නැතුව එක එල්ලේම මං අදාළ තැනට ගියා. බුදුම හිතුනේ මහත්තුරු ඒගොල්ලෝ අවුරුදු 8ක් අපි මෙහෙ ඉන්නවා. අපිටවත් මේ වගේ පාරවල් මතක නැහැ. වැඩ මාර මතක නැහැ තියෙන්නේ කිව්වා. මම දෙවියෝ තමයි මේ අරන් ගිහින් තියෙන රට බේරගන්න. ඒක තමයි මම තවමත් විශ්වාස කරන්නේ දෙවියෝ තමයි මේ මාව අරන් ගියේ කියලා. අරන් ගිහින් එතනත් තැන එතන ඩිපෙන්ඩර් රටේ ගිය බයිසිකල් වල නෙමෙයි. ගිහලා එතනින් කෙලින්ම වෙලා මහපාරට ආව තැන බලාගෙන මේ බලාගෙන ඇවිල්ලා ආපහු පළවෙනි තැනට එන්න ආවේ. එනකොට අපේ අර සර්ලා ආර්.එස් එකන්ත ඔක්කොම සංවිධානය කළා. පොලිසිය, STF එක, යුද හමුදාව ඔක්කොම ඇවිල්ලා අපි එනකන් ඉන්නේ දැන්. ඒ ටවුන් එකේ ඇවිල්ලා අපේ ඩිපෙන්ඩර් රටේ ඉස්සර කරගෙන පළවෙනි ගෙදරට යන්න යනවා. ගියා. ගිහින් මාව ඩිපෙන්ඩර් රටේ ඇතුලේ තියලා අපේ ලොකු රාජ්‍ය බුද්ධියන්තයේ ලොකු ගිහිල්ලා එතෙන් එතෙන්ට ගිහලා මට ඊට පස්සේ විනාඩියකින් විතර කතා කරලා ආයෙ එන්නකෝ කියලා අර කිව්වා. ගිහිල්ලා මේ අර ජනේලෙන් අර ගෑනු ළමයෙක් කතා කරමින් ඉන්නවා සර්. කළා ඊට පස්සේ සර් ඊට පස්සේ කතා කරලා මේක නෑ කියනවා. මම කිව්වා නෑ කියන්නේ කොහේ සිංහල තේරෙන්නේ නැහැ. ඒලක භාෂාව අතුරුල දෙනා හිටියනේ අපි. ඊට පස්සේ නෑ කියනවා. ඊට පස්සේ තහවුරු කළා මම මේ මමනේ බඩු ගෙනත් බෑ උඹ කොහොමද නෑ කියන්නේ කියලා. ආ ඔබතුමා තමයි දැන් ඕන්න මේ හඳුනාගන්නේ එතනට ගිහිල්ලා. ඔව් මං කිව්වා මෙයා සර් කියලා. හඳුනා ඊට පස්සේ කියලා ගැලම එක්තරාන් ගැලන ඉන්දෝලා. එයාගේ මාමා කෙනෙක් කියලා කිව්වා සර් මේ අපි මොකක් දන්නේ නෑ සර්ලා කඩලා බලන්න කියලා. ඊට පස්සේ ගැලන ළමයාගේ තාත්තා තාවා ඇවිල්ලා ඊට පස්සේ ඒ ගැලන ළමයා කිව්වා කම කාත්තන් කුඩියල නියස් කියලා එක්කෙනෙකුට මාස දෙකකට කුලියට දුන්න රුපියල් 5000 ගන්න කියලා. මේ කාමරේ සපත්තු වැඩපලක් කරන ඒවට බඩු කියලා කිව්වා. එහෙම කියලා ඊට පස්සේ පොලිසියෙන් හැමදාම ආරක්ෂාව දැම්මා. දාලා ඒ ඔක්කොම කරලා ඒ ගෑනුළම ඇර කියලා ආරයට කෝල් එකක් දැම්මෙවුවා. කෝල් එකක් දැම්මම එන්න කියලා අක්කා එන්න කියන විදිහට. මෙහෙම පොලිසියෙන් ඇවිල්ලා කියලා නෙමෙයි එන්න කිව්වේ. ඊට පස්සේ පස්සේ තමයි තහවුරු කරගත්තේ. එයාගේ අම්මා පැත්තකට ගිහින් කෝල් කරලාලු පොලිසියෙන් ඇවිල්ලා උඹලා මොනවද අපේ ගෙවල් ගෙනත් දාලා තියෙන අරන් පලයව් කියලා. විනල මලයව් කියලා. එතකොට තමයි මේගොල්ලෝ ඉඳලා තියෙන එතකොට නින්ද වෘකයේ ඇතුලේ. සැක හිතලා තියෙන එතකොටයි. එතන කවුරුත් අත්තරන්කට ගැනීමක් සිදු වෙන්නේ නැද්ද ඒ ස්ථානයේදී? එතෙන්දී මේ ඒවා ඉතින් අර පොලිසිය වලින් ඒවා රාජකාරී කරන්නේ ගෙවල් වල කට්ටියනේ. ඒවා ඒවා ඔබතුමා ගැන දන්නේ එතන අවශ්‍ය තොරතුරු ටික ලබා දෙනවා. ඔව් මම අවශ්‍ය තොරතුරු ටික ලබා දෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ එතන අර STF ගේ මහතුරු ඇවිල්ලා ටෝච් ගහලා උඩ බැලුවා පුටු තියලා බලලා අර රෝලඩෝ එක කඩලා උඩ දොර ඇරි ඒගොල්ලෝ මුණට මුණ බලාගත්තා. බලාගෙන ඉස්සෙල්ලම බයිසිකල් බෝල අහුවෙනවා. අර ගෑන ළමයා තැරිසෙරට මෙතන අරයනවලු අර පොඩි වෑන්ලෙන් ඇවිල්ලා බයිසිකල් බෝල අහුවෙන රටම ඉවරයි කියන මහතුරු අපි මොනව කරන්නද කියලා රටම මේක පිපුරනම් යුද්ධ තිබුණ එක පැත්තක ආර මේ කියනවා. ඔවුන් මේව කළා දැන් ගොඩාක් ප්‍රශංසා මාධ්‍යවේදීන්ගෙන් මම බොහොම පරිස්සම් වෙනවා මාව ගන්න එපා කියලා හැමෝටම කියනවා. ඒත් මට ඉන්න දෙන්නේ නැහැ කවුරුත්. පොඩ්ඩක් කියන්නකෝ පොඩ්ඩක් කිය මං කියන අවශ්‍ය වැඩ තොරතුරු දීලා තියෙනවා ඔයගොල්ලෝ මට කරදර නැති ඉන්න දෙන්න කියලා මම අගාරිනවා. එහෙම කළා බලනකොට අහු වෙනවා මරාගෙන මැරෙන ඇඳුම් පුපුරන ද්‍රව්‍ය අර පෝර මිටි කියලා පටවලා තියෙන්නේ. අර බූලි වර්ගයවල ඒවා ඔක්කොම බොහොම බාධන බඩු. මං හිතන්නේ අපිට ඩ්‍රෝන කැමරාව වෙනවා ලැප්ටොප් පරිගණකයක් අහු වෙනවා. ඒ කෙල්ලු මේ තියලු ජාලේ අහු වෙන්නේ මාතුරු මට කියනවා. මේ ඒක තමයි වටිනාම දේ. මේ ඊට පස්සේ සියල්ල එතන වැඩි පරීක්ෂණ යන අතරේ
දැන් හමුදාවෙන් පොලිසියෙන් ස්ටෆ් එකෙන් පොලිස් සුනකයෝ ගෙනල්ලා පොලිස් කාන්තාව ගුඩෝ මෙතන මෙහම යනවා දැන් මහජනතාවත් වට වෙලා ඇතින් හමුදාව එහෙම ගොඩාක් ගුල අසුරුවනවා එට පස්ස ඉතින් මාව දැම්ම අර මේ කෝල් කරපික්කෙන එනවාද කියල බලන්න මගට බුද්ධියන්ත මහත්තුර දාලා ඉට පස්සේ දක්වාම ආවෙනෑ අපේ මහත්තුර මාව ගණ්ඩාව අප විතෙන්ට ඉපෙන්ඩර අතන මෙහම යන අතරේ ඇවිල්ල දැන් අපි ආපව දෙවනි ෙදරට යන්න යනවා දෙවනි ෙදරට ගිහිල්ල මේ එතන්ට මේ ගොඩ වුණ තව පොලිස් ජිද්දෙකුත් එක්ක ගිය ගිල ගොඩ වෙලා එතනත් අර ගෑනු කෙන සිංහල පුළුවන් එයාට එතන ඒගොල බිති අතර දාහකට කුලි එරදිලා තියනරගේ දැන්ටියකට කලින් වැෑන්යකින් ටියම මයි මයි තේරමර ගයයි කිව මිනිස්සු ගය ක්ම පල ඒකන ඒ මොහොත තමයි එතන හිටපු පිරිස පිට ලා හොඳ වෙලා එතන ගිහින් තිබුණා ඒවෙලා අපි අර කෝල් එක නොදී ආාවනං අපි එතනෙ පාල්ල මාවන තැම්බලාගෙන වෙලා එතන ගොඩුන අපිත් එක්කම් පුරෝගන්න කියල මතරකිවේ ොඩ කරගන්න දෙන්නම අපිත් එක්කම් පුරෝගන්නයම හොඳ වෙලා අප ජීත බේරලා දින බද්ධන් මතරුන්ගේ පොලිති මතරුන්ගේ අපි කියල දෙනාග ඒ තම දෙවිය තම සියල්ල කරලා තියන්නේ එට පස්සේ ඉතින් එතන අපි ගේ ඇතුළටගේ යනකට පුම්බපු බෑක් සේරම් බඩු තියෙනවාකක් අත තිබෙනෑ පැදුරු දාලා සේරම තැන් තැන්ගොල ඔක්කම අර බොසින් වැසින් පිස් ගෑසිල්ට ඔක්කම තිබුණා අතන ගබඩාව මෙතන බඩු හදන්නේ එහෙම තම වැටහෙන්නේ එහම ඒ අත තිබවනෑ රන්ත ජිට්ටර බඩි වැෑන් එකක් තිබුණ එකත් අතවත් තියනතු බල්ල අපි එතන පොලිසාරක්ෂව දාලායි පලින් තැන්ටාව ඇකට අපි දැක්ක මේ මාධ්‍යෝස්සේ රූපහනි මේ ප්‍රවෘති විකාශයන් වලදි පවා විඩි හුමාරුවක් සිදුනා මේ ස්ථානයේ දොයි මේ අපි කතා කරන්නේ ඒ තාම එතෙන්ට ආවේ නැහැ එතෙන්ට ආවේ නැහැ තාම ඊට පස්සේ ඉතින් මේ එතන වැඩ ටික කළා අපෝ පළවෙනි තැනට ආවා පළවෙනි තැනට එනකොට දැන් මෙතන පරීක්ෂා කළ ඔක්කොම ඉවරයි කුමාර නිල් පාට රෙද්දට අරගෙන සේරම වර්ග කළා ඩ්‍රෝන කැමරා ලැප්ටොප් පරිගණක මොනවාද පුපුරන ද්‍රව්‍ය බූලි අර මරාගෙන මේ ඇඳුම් කට්ටල දියුරුම් දෙන තිර සේරම තිබුණා ඉතින් ගොඩා ප්‍රසංසා මව දුටු ගැම රජරූ කියල මහත්තුරු පදාගත්තා දෙකොට විසිලස්ය ජනතාවතරින් දෙව ඔබෝතමපතේ රට බේරගන්න යොදාන තියෙනක මේ මහ පින වෙනකාටව ලැබෙන්නෑ කිව ලක්ස ගානක ජීවිත බේරුවය කිව කැන්නේ කතා කරන්න විදික් නෑමට කිපු ප්‍රසන්තමට ඇඩුන මගේ තාත්තමතක් වුණ මැරිච්ච තාත්තමන්දය බලන ඇති කියල මන් ලබපු නිදා අපාතමතක් වුණ මං තරන් ලංකායි කවරු නිදා පාත ලබල නැතුව ඇති නැතිව මේ ව්‍යාපාර කරන්න කියලා නයිතුරුස්වෙල වෙන වෙන මේ වනමයි ඒ තමයි එනට කිසිදේකම සැලුන්නේ අධිෂ්ඨානය කරගතන්න නැගටි නොකෙන මටාද රට සේවයක් කන්න පුුවන්න මන් දැම් මහපුලට පස්සුනත් කමන්න ඇකලමට සතුරුණ මගේ දරුතුන් දෙන මගේ නොන විඳපු දුක්කන්දර මතක් වුණාගේ අම්මතත් ම බිහිකරපු අමදත්ව මතක් වුණා නයි තියෙන අය මතක් වුණා මේකුල්න්ට දැන් මහ තාඩම්බරයන්න මං ගැන කියලා මං මට කොච්චර මගේ දරුව හම්බෙන්න්න ඉන්නකට මේ දරවා මට බලන්ට යන්නෙකු එනට ඩොක්ටක් මහින්ද රජපක්ෂගෙන කම්බෙන්නෙක් ගැන දුවක් කියන කවි බලාපොරත්තුනේ පුතෙක් කියන එකයි කීර්තිමත් පුද්ගලෙක් කියන එකයි කියලා ඒ පුතානේදමට මේ කීර්ති ලබල දුන්න කියලට මතක් වුණ එක පාට ඒව මතක් වුණ ඉතින් ම දැ මහපොලට පස්සලා ගත්කවන්න මාතෘභූම වෙන උබපුතේ කරන්ති රජකාරි කරල වරයි කියල මාතරුවා ඉතින් වෙන කාර්ත මේ පින ලැබෙන්නේ කියලා තින් ඇදමට තාමුණද කියන්න වචන නෑන ඊට පස්ස එතුම හරිම සංවේදී එතුමා මේ ඒවගේම තමයි හරි දහිරයක් තියෙන ෙක් තමයි අපි සන්තලල් මහත්මයයි අපිට දැනනව මේ කතාව කරගෙන ඇති අපි මේ සියලු කතාවන් කරන්නේ අපේ රටට මේ කතාව කියන්න ඕන නිසා මේවා අපේ මිස්සු දැනගන්න ඕනේ ඒක ඒ වගේම තමයි අපිට මේ කාරණා ඉතා ඉක්මනින් අමතක වෙනවා කියන එක සමාජය තියෙන මතයක් ඔබ එක හොඳින් දන්නවා ඉතින් අපිට කියන්න ඕන මේ කාරණය තවදුරටත් ඉදිරියට මේ වැනි දේවල් පෙද්දි මේවා නවත්වා ගන්න වලක්වා ගන්න ඒ වෙනුවෙන් තමයි අපි මේ කතා කරන්න එතුමගේ කතාව ඔබට කියන්නේ නිසාවෙන් කාට කවුරු හෝ අපවස්ථාවයට ලක් කරන්නවත් ප්‍රහාරයක් එල්ල කරන්නවත් කාට හෝ චෝදනා කරන්නවත් නෙමේ අපි උත්සාහ කරන්නේ. එතකොට සන්සලල් මහත්මයා ඒ කාරණාවත් එක්ක එතනින් එහාට මොකද සිදුවෙන්නේ? ඔව් ඊට පස්සේ එතන එවැනි ටික ඔක්කොම මේ පොලිසිය මහත්තුරුන්ට ඒ බාර දීලා මේ ඊට පස්සේ අපි යනවා අපව නින්දුරු ගෙදෙට්ට යන්න. දැන් යන්නේ හමුදාව ස්ටීෆ් එක පොලිසිය ඔක්කොම අර සෙනක ගුඩුවට වෙලා බොහොම අමාරු හමුදාවේ කට්ටිය ඒගොල්ලන්ව පාලනය කළේ සමන්තුරේ ඊට දැන් රෑ වෙලා හතාමාට මුස්ලිම් ගම්මානයක් ඔව් ඔව් ඒ ජනාකීර්ණය හැටියට මෙහි පැති වාගෙන මේ ඊට පස්සේ නින්දවුරු ගෙදරට ගියා දැන් අපේ වාහනේ ඉස්සර කරගෙන දැන් යනවා හමුදාව ස්ටීෆ් එක පොලිසිය අර හමුදාවේ ලොකු මහතුරු පොලිසිය ලොකු මහතුරු ගියා ගිහලා නින්දවුරු ගෙදරට ගොඩ වුණා අපි
මමත් ඒක ඇතුළේ ඒ වෙලාවට ඒක පොලිසිය ලොකු මාත්‍යෙකුට තමයි කෝල් එක ආවේ කල්මුනේ වෙඩි තියා ගන්න බෝම්බ ගා ගන්නවා කියලා. ඊට පස්සේ තමයි එතනේ සිද්ධිය ඇති වෙන්නේ. ඊට පස්සේ මාව තියලා මාතුරු මාව බලා ගන්න කියලා ඔක්කොම කළා. ඒගොල්ලෝ එතනට ගියා. එතනට ගිහිල්ලා ඊට පස්සේ තමයි එතනේ බෝම්බ ගහිලා සිද්දෙල්ල අර පැනපු කට්ටිය එතන තමයි ගිහිල්ලා පුපුරවගෙන තියෙන්නේ. අර කෝල් එකෙන් තමයි වැඩේ සිද්ධ වුනේ. අර එයාගේ අම්මා කෝල් කරලානේ. මේ පොලිසියෙන් ඇවිල්ලා කියලා. එතකොට තමයි කට්ටිය අරන් පයින්නේ. එහෙම පැනලා තමයි ගිහිල්ලා එතන පුපුරව ගන්න. මේ කට්ටියම අර වෙඩි තියලා ගේට්ටුව ඉස්සරහ වැටලා ඉන්නේ කෝල් කරපු එක්කෙනා. නියාස් කෙනෙක් කෙනා. කල්මුණින්ද මාත් එක්කලා ගියේ. ඔබතුමාට අර මග පෙන්වපු පුද්ගලයා තමයි මේ නියාස් කියලා කියන්නේ. එයා. එයා යාරෙන් දැන් අර බුද්ධියන්ත මාතුරු කියනවා යන තහරුගුණ අර කල්මුණින් සියම් කෙනෙක් කෙනයි තමයි ඒගොල්ලන් අරන් ගිහින් තියෙන්නේ. දැන් ඒ කල්මුණින් සියම් කෙනෙක් කෙනා ඉන්නවා. එයාත් ඉන්නවා මං එක්කලා ගියේ එක්කෙනත් ඉන්නවා. මං හිතුව මං එක්කලා ගියේ එක්කෙනත් ඒ වෙලාවෙ එතන මැරුණයි කියලා. එයා ඉන්නවා මට බුද්ධයන්ත රාජ්‍ය බුද්ධයන්තේ ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒගොල්ලෝ මට ගොඩාක් සැලකුවා. උදව් කළා මට හොඳට කන්න බොන්න දුන්නා. ඒ මේ කැම්ප් වල ගෙනත් ගිහින් තියාගෙන ඒගොල්ලෝ මට ගොඩාක් ප්‍රශංසා කළා. අදටත් කතා කරනවා. රට මේ තරම්මන්ට මේ වගේ සේවයක් රට මේ ප්‍රහාර මේ මාලාව නවත්ත ගන්න පුළුවන් වුණේ මන් නිසා කිව්වා. මේ මේ ගොඩාක් මේ පුහුණු මධ්‍යස්ථාන අර ආම්බිච්ච පරිගණකයෙන් තත්ත්වවාදීන් 60 ගාණක් මල්ලගෙනලු මේ පුහුණු මධ්‍යස්ථාන ගණනාවක් මල්ලගෙන රට මේ තරම් ඉක්මනට නිහඬ වුණා. දෙවයි කතා මට හැම වෙලේම මහතුරු කියනවා ඉතින්. ඒ සාහිත්‍ය රාජ්‍ය බුද්ධාන්තයේ ඉඳලා තමයි මට මේ සියල්ල ලැබුණ රාජ්‍ය බුද්ධාන්තයේ පොලිසිය විශේෂ පොලිසිය විශේෂ කාර්ය බලකා යුද හමුදාව ඒ සියලු දෙනාටම ඒ සියලු දෙනාම එක පොකුරට එක මිටට හිටපු හින්දා තමයි මේ සියල්ල නවත්ත ගන්න පුළුවන් වුනේ. දැන් දේශපාලඥයෝ බෙදිලා ඉන්නවා වගේ ඒගොල්ලෝ බෙදුනොත් මේ වැඩේ කරන්න බෑනේ. ඒගොල්ලෝ එක පොකුරට එහෙම හිටපු හින්දා තමයි මේක බොහොම ඉක්මනට රට තුල මෙහෙම මේවා ගන්න පුළුවන්. ඒකට අපි මේක නැවතුණා කියලා කියන්න බෑනේ. මේ ඒකෙන්ද අපි හැමෝම අවධානයෙන් ඉඳලා මේක ඉදිරියට නොවෙන්න මග බලාගෙන එහෙම වෙන්නේ නැහැ කියලා මම කියලා අපිට සාහිතික වෙන්න අමාරු වෙන ඉතින්. එතුමා කියන්නේ මේ කාරණාව තවදුරටත් සිදු වෙන්නට පුළුවන්. මෙවැනි හිරිදරව් කිරීම තුලින් යම් තරමකට සමනය වුණාට තවදුරටත් මෙවැනි ක්‍රියාවලිය සිදුවීමේ අවදානමක් තියෙන්න පුළුවන් කියන කාරණාව එතුමා කියන්නේ. ඔබතුමා මේ මේ කතාබහ ඇතුලේ කීප අවස්ථාවක සඳහන් කරනවා මේ 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 අපිව ආරක්ෂා කරේ දෙවියන් මේ 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 දෙවියන්ගේ ආශිර්වාදය තිබ්බා මේ පැත්තට යනවා සහ මේ අපේ රට මේ මොහොත වෙන දිශාවකටද මේ ගමන් කරන්න කියන වගේ එකක් ඔබතුමාගෙන් කියවෙනවා. ඔබතුමා මොකද්ද මේ කියන්න උත්සාහ කරන්නේ? මම කියන්නේ මේ මේක දේශේ දේව ආශිර්වාදයක් කියලා කියන්නේ මට ඒක තේරෙනවා. මේ මේ මම බාධාවක් නැතුව මේ ගමන ගිහිල්ලා එනවා. නිවැරදි තැන් වල තොරතුරු යනවා. නිවැරදි විදිහට ඒ සියලු දේවල් අහු වෙනවා. ඉතින් මම හිතා ගන්න බැරි විදිහට ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනා නින්දා පහල බලා මම ව්‍යාපාරික පැත්තෙන් අසාර්ථක වුණත් gedara khanda නැතත් මම හැමදාම රටතොට ගැන හිතපු කෙනෙක්. දේශපාලනය ගැන අවුරුදු 7 ඉඳන් අධ්‍යයනය කරපු කෙනෙක්. හොඳ දැනුමක් තියෙනවා මට දේශපාලනය ගැන. ඉතින් ඒක නිසා මං හරහා දෙවියෝ මේ රටට විශාල සේවයක් කරන්න මේ සියලු ජාතීන් එකතු කරගෙන සියලු ආගමික නායකයන් එකතු කරගෙන අපේ රට එක්තේසත් කරන්න ලොකු බලයක් මට ලැබෙයිද කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා දෙවියන්. ඔබතුමා මේ වියංගෙන් කියන්නේ මේ 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 සියලු බලවේග එකතු වෙලා හදන මේ මේ පොළව හදාගෙන යන මේ වැඩසටහන ඇතුළේ ඔබතුමාට නායකත්වය ලැබෙයි වගේ කතාවක්ද? මට එහෙම දෙයක් කියලා මට හිතෙනවා. මට හිතෙනවා ලොකු දෙයක් එහෙම දෙයක් වෙයි කියලා මට රුපියලක්වත් වියදම් කරන්න නැතුව මට දෙවියෝ ඒ සියලු දේ ලබා දෙයි කියලා මට හිතෙනවා. මොකද මේ මේ කිසිවක් මට ලැබිලා තියෙන වියදම් කරලා නෙමෙයි මෙච්චර මේ මුළු රටෙම කීර්තියනේ අද මට කීර්ති ප්‍රශංසාවනේ. මුස්ලිම් ජාතිකයෝ කියන ඒගොල්ලෝ පාර බැලනවලු මන් නිසා ව්‍යාපාරිකයෝ කියන අද අපි බිස්නස් කරගෙන ඉන්නවලු මන් නිසා මට හැමතැනම උපහාරවල තියන්න කතා කරනවා. මම ඒ දිනවලට යන්නේ නැහැ තවම. ඒකට මගේ මුණවල හංගන්නත් එපා. මම මුණවල පෙන්නලා දාන්න මම බයත් නැහැ. රට වෙනින් මෙහෙම කළේලා හැංගිලා ජීවත් වෙන්න ඕනෙත් නැහැ. ඔබතුමා කියන්නේ මේ සමාජය තුලින් මතුවෙන ඔබතුමාව මේ මේ නායකත්වයකට සුදුසුයි වගේ කතාවක් කියනවා. කවුරු හරි ඉල්ලීම් කරලා තියනවාද? ඕනම දේශපාලන ਵਿਚාරකෙක් එක්කලා මට සංවාද වලට උනත් එයා ගන්න පුළුවන් හැකියාව මට තියෙනවා. මට හිතෙනවා හොඳ තැනකට රට එනවයි කිය. මේ පාස්ක විරුදා ප්‍රහාරයත් එක්කලා අපේ රට එක්සේසත් වෙයි කියලා මට හිතෙනවා. මේ දුප්පතුන් රජයන, ගොවියෝ රජයන, උගත් බුද්ධිමත් එළියට එන, නූගත්තු පාර්ලිමේන්තුවෙන් විසිකලා උගත්තු පාර්ලිමේන්තුව වටලන රට පාලනය කරන හොඳ යුගයක් බිහි වෙනවා කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. හෙතුමන්ගේ මේ කතාව ඇතුලේ කතා කරන්න තව මාතෘකා ගොඩක් තියෙනවා. අපි මේ කතාව අපි ඉදිරියට තියාගමු. එතුමන් මේ ඉඟියක් දෙන්නේ සහ මේ 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 ඒ ප්‍රාර්ථනාවල් මේ විදිහට සිදු වෙනවා නම් අපේ රට මොනතරම් සුන්දර වේවිද කියන කාරණාව අපිට දැනෙනවා. නමුත් ගැටලුවක් තියෙනවා. මේ මේ කොයිතාක් දුරකට මේ මේ ජරා ජීර්ණ වුණු දේශපාලනය සහ මේ දේවල් මේ සමාජයෙන් කොහොම අපි අයින් කරගන්නද
සහ මේක නිවැරදි දිසාවට හරවගන්න කොහොම පුළුවන් වේද කියන එක. අපි මේ කාරණාවේදී අවධානය යොමු. සන්තලාල් මහත්මයා, මේ මොහොත වෙනකොට අපි දැක්ක පෞගේ දවසක ඔබතුමාට ඔබතුමාව ඇගීමට ලක් වෙනවා. ජනාධිපතිතුමන් ඔබතුමන් වෙනුවෙන් විශේෂ ඇගීමක් කළා. මොකද හිතෙන්නේ ගැන? මම ගොඩාක් සතුටුයි. මට මෙල මුදල් නෙමෙයි වටින්නේ. මට රටේ ජනතාව මේක ලබාගත් දැනුවත් වුණානේ. මට ඒක තමයි ගොඩාක් වටින්නේ. මගේ ණය ප්‍රාර්ථන තියා, මගේ පෞද්ගලික ප්‍රාර්ථන මොනවා තිබ්බත් මට ගොඩාක් වටිනවා ඇගීමට ලක් වෙච්ච එක. මම සියලුම ජනමාධ්‍ය ආයතන වලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මාව කීර්තිමත් පුද්ගලයෙක් බවට පත් කළේ සියලුම ජනමාධ්‍ය ආයතන ඔබතුමාලා වැනි මේ සියලුම ජනමාධ්‍ය දෙස් විදෙස් සියලු දෙනාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අතිගරු ජනාධිපතිතුමා ඒ ජනමාධ්‍ය ආයතන වල ඒක පළ වුණාට පස්සේ දවස් දෙකක් යනකොට මට ශනිකෝ ක්‍රියාත්මක වෙලා පොලිස් වැඩබලන පොලිස් මාටත් ඒමත් එක්ක සාකච්ඡා කරලා එකතු වෙලා ඒගොල්ලෝ මාට හිතාගන්න බැරි ඇගීමක් කළා. මොකද මේ මෙතෙක් කාලයකට සිවිල් පුරවැසියෙකුට ලබා දී තිබු ඉහළම ඇගීම මට ලැබලා දීලා තියෙනවා. ඒ වටිනාකම ඉතින් ඒක මම වචන වලින් කියලා නෙමෙයි කරන්න බෑ. ජනාධිපතිතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා වැඩබලන පොලිස්තුමාට. ඒක මේවට දායක වෙච්ච සියලුම ආයතන වලට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒගොල්ලන්ට මම ගොඩාක් ස්තුතිවන්තයි. මට ඒගොල්ලෝ ගොඩාක් උදව් උපකාර කරලා තියෙනවා. මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. ඔබතුමාව ඒ ආකාරයෙන් අගෙනවා තමයි. හැබැයි මේ මොහොත වෙනකොට ඔබතුමාගේ ආරක්ෂාව ගැන මෙවැනි ඔබතුමා මේ කරලා තියෙන හෙළිදරව් ප්‍රබල හෙළිදරව්වක්. මේක. එතකොට අන්තවාදී එහෙම නැත්නම් ත්‍රස්තවාදී මේ පොළවෙන් සාමුලින් අතුගාල් දමලා නැහැ. මේ වෙන විටත් අපිට යම් යම් තැන්වලින් පුද්ගලින් අහු වෙනවා. ඒ වගේම තමයි මේක අපිට මේ පොළවේ තාම තියෙනවා කියන එකට ඕනතරම් සාක්ෂි නිකන් අපිට දැනෙනවා වගේ එකක් තියෙනවා. එතකොට ඔබතුමාගේ ආරක්ෂාව පිළිබඳව වුන් යම් තාක් දුරකට සැලකිලිමත් වුණාද? මොනවා හරි වැඩපිළිවෙලක් තියෙනවද ඒ ගැන? ඔව්, මොනවා හරි ඇති. ඉතින් මට නොකිව්වට මොනවා හරි ඒගොල්ලන් වැඩපිළිවෙලක් ඇති. මගේ ගැන මම බයකුත් නෑ. මම දැන් මැරුණත් මම බය නෑ. මගේ ඔබතුමා දැනුවත් නැද්ද? රට වෙනුවෙන් යමක් කරලා තියෙනවා කියලා මට රටෙන් එන කීර්ති ප්‍රශංසාව මට ඇති. ජනතාව බුදුසරණයි, දෙවිපීඨයි, ජේසුපීඨයි කියනවා. මුස්ලිම් අය දෙමළයි සුබපතනවා. පාරේ යන්න බෑ, ෆොටෝ ගන්නවා. අඳුරන අය තව අයට අඳුරන සෙල්ෆි ගන්නවා. ඔබතුමා වීරයෙක් කියනවා, ජාතික වීරයෙක් කියනවා. ඉතින් ඔය ආපුවම ඇති. ඉතින් මට ආයේ තුවක්කු අරගෙන මාව රකින්න කවුරුත් එන්න ඕනේ නැහැ. මට දෙවියෝ රකී කියලා තමයි මම හිතන්නේ. ජනතාවගේ ආශිර්වාදයෙන් ජයසිම බුදුන් වහන්සේ ඉන්නවා, දළදා වහන්සේ ඉන්නවා, සියලු දෙවි දෙවිතාවරු ඉන්නවා, ජේසුස් වහන්සේ ඉන්නවා. සියලු ආගමික ඒ බැල්ම මට තියෙනවා. මද මුස්ලිම් අය ඒගොල්ලෝ මට කියනවා, ඔබතුමා නිසා අපි පාරේ බැහැලා යනවලු. ඔබතුමා නිසා ඔබතුමා තව බෝම්බයක් දෙකක් පිපුරුණා නම් අපි ඉඳලා ඉවරයිලු. ව්‍යාපාරිකයෝ කියන අපි අද බිස්නස් කරගෙන ඉන්නවලු. ආර්ථිකය යථාතත්වයට පත් වෙමින් පවතිනවා. රට නිහඬතාවයකට පත් වෙමින් පවතිනවා. පත් වෙමින් යනවා. ඔබතුමා කියන්නේ ඒ කාරණාවින්ද මට බයක් නැහැ. මම මගේ වගකීම රට වෙනුවෙන් ඉටු කරා. ඒ නිසා මට හිතට බයක් දැනෙන්නේ නැහැ කියන කාරණේද මේ කියන්නේ? ඔව්, මට බයක් නැහැ. මට මම එහෙම බයක් මට දැනෙන්නේ නැහැ. විතර දැන් මරුණත් එහෙම බයක් මගේ ඇඟට එන්නේ නැහැ. මේ කාරණා එක්ක අපිට හිතන්න බොහෝ දේවල් තියෙනවා. සාන්තලාල් මහත්මයා කියන්නේ ටිකක් වෙනස් කෙනෙක්. ව්‍යාපාර කරමින් ඒ අරමුණුත් එක්ක ඉන්න ගමන් ඔහුගේ සමාජයේ කියවීම වෙනස්. සමාජයේ දකින්න විදිය වෙනස්. ඔහුගේ අරමුණු වෙනස්. ඔහු ඉදිරියට කරන්න ඔහු හීන දකින්න කෙනෙක්. ඒ හීන හැබෑ කරගන්න උත්සාහ කරන කෙනෙක්. ඔහුගේ කතාව අපි ඔබට කිව්වේ. ඔහුගේ කතාව ඇතුලේ ඔබට ගන්න බොහෝ දේවල් තියෙනවා. හිතන්න බොහෝ දේවල් තියෙනවා. අපිට ලොකු සතුටක් දැනෙනවා ඔබතුමා එක කතා කරද්දී. අපිට අභිමානයක් දැනෙනවා. අපේ රට වෙනුවෙන් හිටගත්ත කෙනෙක්, අපේ රට වෙනුවෙන් ඉදිරිපත් වුණ කෙනෙක්. අපි සමුගන්න තමයි මේ සූදානම. ආයිබුවන් කියලා ඔබට සමුදෙන්න. අපි වෙනද වගේම අදත් කතා කරා රටේ තොටේ වෙන මේ අපුරු සිදුවීම් ගැන, පුද්ගලීන් ගැන. දිගින් දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම බෙල් එක ක්ලික් කරන්න. විශ්වකර්ම YouTube නාලිකාවේ නිරන්තරයෙන් කෙරෙන අවුරු මෙවැනි සාකච්ඡාවල් මෙවැනි වැඩසටහන් ඔබට දැක් කරන්න පුළුවන් වේවි. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට.